Namo buddhaya sadaham katikava. Namo buddhaya. අද අපි සුපුරුදු මාතෘකාවන ධර්ම කතිකාවතක් හැටියට අපි මෙතෙක් කල් කරගෙන ආපු නමෝ බුද්දා වැඩසටහන තමයි පිවිසී තිබෙන්නේ. අද නමෝ බුද්දා වැඩසටහන තුළින් මම හිතන්නේ යම් කිසි විදිහකට සංවේගී අවස්ථාවක් හැටියටත් කියන්න පුළුවන්. මොකද සේරුවිල නායක ස්වාමීන් වහන්සේගේ අභාව ප්‍රාප්ත වීමත් සමග අපි ගත හොත් එහෙම අද උන්වහන්සේ විසින් කළ තියෙන දායාද කළ තියෙන දේ ගැනත් අපි කතා කළ යුතුයි. ඒ සම්බන්ධව මම හිතන්නේ කතා කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම තනත්තා උන්වහන්සේ වන්නේ නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒකට අපි හේතු කරුණු කාරණා අපි පසුව කතා කරමු. ඉතින් ඒ එක්කම අපි පසුගිය වැඩසටහන් කීප ගැනත් කතා කරනවා නම් අපි කතා කරගෙන ආපු සැටියට අපි ආනාපාන සතිය ඉඳන් සත්ව බුද්ධංගයන් කරාව මේවා සම්බන්ධව ඒකට අදාළ මනසිකාරයන් කොහොමද කරන්නේ කියන භාවනා ගැන කතා කරා. පටික්කුල භාවනාව ගැන කතා කරා. ඉන් ගිය අවස්ථාවේදී ඒ පටික්කුල භාවනාව සම්බන්ධයෙන් මම හිතන්නේ කීප දෙනෙක්ම අපේ ප්‍රතිචාර දන්වලා තියෙනවා. වැඩසටහනේ ඉතාම උචිත මාත්‍රාවක් හැටියට අපි තෝරාගත්තේ කියන එක බොහෝ අයට ඒක අල්ලගන්න බැරි භාවනාවක් හැටියට තමා හිතු මතයට කරපු භාවනාවක් හැටියටත් එයින් විච්ච යම් යම් අතරමං වීම් ගැනත් කතා කරලා තිබ්බා. අපිට ලියා එවලා තිබ්බා. ඉතින් මේ මානසිකාරයන් සම්බන්ධව සහ මේ කොහොමද අපේ රූප කොටස් කිරීම සම්බන්ධවත් ඒක අභ්‍යන්තර වශයෙන් බාහිර වශයෙන් මෙහෙම නාම රූප හැටියට පරිච්ඡේදය සම්බන්ධවත් මේ ගලපාගෙන කොහොමද අපි මේ තියෙන අපේ තෘෂ්ණාව තුරන් කරමින් අනිත්‍ය අනාත්ම භාවය හැටියට අපි දකින්නේ කෙලෙසද කෙසේද ඒ බලන ආකාරයන් සම්බන්ධයෙන් මේ භාවනාවන් ගැන අපි කතා කරා. ඉතින් මේ මේකේදී ත්‍රිලක්ෂණයේදී කොහොමද මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට අපිට හඳුනාගත හැක්කේ කෙසේද කියන ගැන ඒ ආපු ගමනේදී අපි ලොකු සන්නාංශයේගේ දැනුම සම්භාරය අපිට ලබා දුන්නා. මම හිතන්නේ ලොකු පිනක් අපිට මේ අවස්ථාවේ ලැබී තියෙන්නේ අපි ලොකු සන්නාංශයෙන් මේ උපදෙස් ලබා ගැනීමට. ඉතින් මේ කරුණු කාරණාත් එක්කම අද මේ සේරුවිල සම්බන්ධයෙන්ුත් කෙටියෙන් කතා කරන්න අපි මේ අවස්ථාව යොදා ගන්නවා. කෙටියමටත් වඩා අපිට යම් කිසි විස්තරයක් ගෙන එන්න ඕනේ මෙතනට. මොකද හේතු වන්නේ ලලාර ධාතුන් වහන්සේ එතන තැන්පත් කරලා තියෙන එකත් අපි බලන්න ඕනේ. ඊට පෙර අපේ බුදුරදුන්ට පෙර හිටපු බුදුරජාණන් වහන්සේලා කීප දෙනෙක්ම මෙතනට වැඩිය බවත් මේ ඔවුන්ගේ තියෙන ධාතුන් මෙතන තැන්පත් කරලා තියෙන බවත් අපි දන්නවා. ඒ සම්බන්ධවත් අපි පොඩ්ඩක් කතා කරමු. ඉතින් අද වැඩසටහනට ප්‍රවේශ වීමට පෙර නමස්කාර පූර්වක අපි ලොකු සනසකින් අවසරය ඉල්ලා සිටිනවා අද වැඩසටහන ආරම්භ කරන්න. ලොකුසනසමේ අපි අද අවස්ථාවක් කර ගැනීමට විශේෂම සේරුවිල සම්බන්ධයෙන් යම් කිසි දෙයක්. මොකද මමත් ඔතනට ආව ලොකුසනසේ අපි දැක්කා මෙතන පූජා උපහාර වශයෙන් කොහොමද අපේ මහා මෙවුනා විසින් ඔබ වහන්සේගේ ඒ දැක්ම පිට කොහොමද එතනට ආවතේව විච අවස්ථාවක් හැටියට මම දැක්ක ඉස්සෙල්ලාම ඔතනට යන අවස්ථාවේදී ඊට පෙර බොහොම එතන එච්චර වැඩි ශාස්ත්‍රීයකමක් හෝ කිසි දෙයක් එතන මම දැක්කේ නැහැ ඇත්තටම. හැබැයි මේ අවස්ථාවේදී ඒ පූජා උපහාරත් එක්ක මගේ යලි පිපිදීමක් වගේ මට දකින්න ලැබුණා. මේ මම හැටියට කියන්නේ පිටින් හැටියට මම බලාගෙන මේක දැක හැටියට. මොකද එතනට ඒ අවතීර්ණය වීම සම්බන්ධව ලකුසානන්සරි යම් කිසි දෙයක් කියන්න කොහොම පුළුවන්ද? කොහොමද මහමෙවනා මෙතනට අවතීර්ණ වෙච්ච හැටි පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් ලකුසානන්සර්? නමෝ බුද්දායි. මම හිතනවා මහත්තයා ඒකදී විශේෂයෙන් සේරුවිල කිව්වහම සේරුවිලයි සේරුවිල කියන නාමයයි ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින චෛත්‍යයයි වෙන් කරන්න බෑ. ඒක එච්චරටම ඒකාබද්ධ වෙච්ච වචනයක්. සේරුවිල කියපු ගමන් අපිට ගම්මානයක් මතක් වෙන්නේ නැහැ. ඇත්තෙම විලක් මතක් වෙන්නේත් නැහැ. සේරුවිල කියපු ගමන් අපිට මතක් වෙන්නේ චෛත්‍යයක්. කියලා තියෙන සේරු කියලා මේ පක්ෂීන්ගේ විල ඔව් සේරු කියලා තමයි ගත සේරු කියන පක්ෂීන්ට හිටපු විල තමයි සේරු විල කියන නම තියෙන්නේ. සේරු විල ගැන මූලිකම විස්තරය තියෙන්නේ ධාතු වංශය කියන පොතේ, මහවංශෙත් නෙමෙයි. ඒතොර මේ ධාතු වංශය කියන පොත යම් කිසි කාලයක ලියවිලා ඒක පස්සේ පාලියෙන් තිබිලා 1800 ගණන් වල මුද්‍රණය කරලා තිබිලා ඊට පස්සේ අපේ අපවත්ීවදාල මහානායක හඳුරු දඹගස්සාරේ ශ්‍රී සුමේධංකර මහානායක හඳුරු තමයි අපේ මුල් ගුරු දේවන් වහන්සේ. ඉතින් උන්වහන්සේට ඉස්සෙල්ලාම මේ අවසර ඒ කියන්නේ මුල් කියන්නේ උන්වහන්සේ තමයි ඉස්සෙල්ලා අපේ ගුරු දේවන් වහන්සේට හිටියේ. එතකොට උන්වහන්සේ තරුණ වයාවදී
උන්වහන්සේ වැඩ හිටියේ දොඩන්දිව්වේ දකුණේ. දොඩන්දිව්වේ සෛලබිම්බාරාම පිරිවෙනේ මේ ඒ කාලේ වැඩ හිටියේ අලුත්ගම ශ්‍රී සීලස්කන්ද කියන මහානායක හඳුරංග ශිෂ්‍ය නමක් හැටියට. ඉතින් ඒ කාලේ තිබිලා තියෙනවා මේ ලංකාව වටේ යන නැව් සුද්දන්ගේ කාලේ 1920 ගණන්වල. 2018 19 කාලේ. ඉතින් මට මතක හරි නායකරු කියනවා ඒක ලේඩි චැප්ලින් මොනෝනෝගේ නම වගේක් කියලා නැව් වලින් තමයි ලංකාවට ගිහිල්ලා තියෙන්නේ. එතකොට නැව් වලින් ලංකාවට යනකොට මඩකලපුටත් ඊට පස්සේ නායකන්ට දීලා තිබුණා මොකද්ද බොඩිස් චැප්ල හරි මොකක් හරි නමකින් නායකන්ට পদවියක් දීලා තිබ්බා සුදු සුද්දන්ගේ කාලේ හිරගෙවල් වල බණ කියන්න. ඒ කාලේ. එතකොට මඩකලප නැවෙන් තමයි යනවා කියන්නේ ගාල්ලෙන් නැව් නැගලා මඩකලපුවට එනවා මඩකලපින් තිරුකුණාමලට එනවා. එතකොට මඩකලපින් තිරුකුණාමලට ආවට පස්සේ තිරුකුණාමලේ සිංහල මිනිස්සු සිංහල වෙළඳ පවුල් පොඩි පන්සලක් හදාගෙන ජයසුමනාරාමයේ කියලා පන්සල තිබුණා. ඕක තමයි නායකරු නවතින්නේ. ඊට පස්සේ නායකන්ට කියලා තියෙනවා ස්වාමීනි මේ සීරිවිල කියලා තැනක් ඔය කොට්ටියාරම්පත් වී තියෙනවා. මේ ඒ තැන රැ මේ පොය දවස් වලට රැස් වී දෙනවා කියලා දැනගන්න ලැබෙනවා. අපි වෙලාවක ගිහින් බලමුද කියලා. එතකොට නායකන් මතක් වුණා මෙහෙනම් මේ කියන්නේ නායකරත් හොය හොය හිටියේ කොහේද මේ සීරිවිල කියන එක තියෙන්නේ කියලා. ඒ කවුරුත් දන්නේ නැහැ ඒ වෙද්දි. 1918-20 කාලේ. ඊට පස්සේ නායකහරු ඉතින් ওই ආරංචි වෙලා දවසක් යන්න ඒ කාලේ තිබිලා තියෙනවා ත්‍රිකුණාමලයේ ඉඳලා මොත්තුරු වලට යන්න බත්තල්. බත්තල් කියලා જાතියක්. මුහුදේ. එතකොට නායකහරු ත්‍රිකුණාමලයේ එක දවසක් නායකහඳුරුයි ත්‍රිකුණාමලයේ දායක පිරිසයි ඇවිල්ලා බත්තල් වල නැගලා ඔන්න මුත්තුරු වලින් ගොඩ බැස්සා. ඊළඟට මුත්තුරු වල ඉඳලා යන්න වාහනයක් නැහැ. කරත්ත තිබිලා තියෙනවා තොප්පූරුවලට යන්න. තොප්පූරුවලට ආවට පස්සේ විල අයිනෙන් දැන් හරක් ගිය කැලෑපාරි සත්තු ගියපු පාරි තමයි විල අයිනෙන් දිගින් දිගටම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පයින් අවසාන 74ද කොහෙද? 74 හරි පහක් හරි ප්‍රමාණයක පයින් තමයි 75යි. පහයි. එතකොට චේරු විල අයිනෙන් එනකොට දැන් ඒ මොකද්ද ධාතු වංශේ තියෙනවා සේරුවිල සමීපයේ වරාහ සොණ්ඩිනම් ගල් කෙමී ආසල මේ චෛත්‍ය තියෙනවා කියලා නැගිනහිර පැත්තට ගියාම. එතකොට නායකල් සේරුවිල සමීපයේ හෙට මෙහෙට තෝරලා බැලුවම පසු උන්න හම්බුණා ගලක්. මේ ගලේ තියෙන ඌරගේ හොඬේ හැටියට එක පැත්තක්. එතන පොඩි ගල් කෙමියක් පුංචි පොකුණක් තියෙනවා. එතකොට එතන තියෙනවා මේ වලවල් පැරණි ගල් කණු තිබිච්ච. එතකොට මේ ධාතු වහන්සේ තියෙන්නේ එතන තමයි ඉස්සල්ලාම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ වඩා ඉඳලා මණ්ඩපේ හැදලා එතන ඉඳලා තමයි චෛත්‍ය හදන බිම තෝරගත්තේ කියලා. ඊට පස්සේ එතන ඉඳලා නගිනහිර පැත්තට නායකහරු වඩි බිම තෝරගත්තා කියන්නේ කාවන්තිස්ස රජුතුමා. කාවන්තිස්ස රජුරු. දැන් මම ඒ පොඩ්ඩ පස්සේ කියන්න මම හැබැයි මේක තෝරගන්න. ඊට පස්සේ කාවන්තිස්ස රජුරු බිම තෝරගෙන තියෙන්නේ. එතකොට යනකොට ඔන්න පස් කන්දක් ගලා වැටුණු ගල් කණු තියෙන පස් කන්දක්. පස් කන්දක් කියන්නේ නිකන් පස් කන්දක් නෙමෙයි. මහා කඳු කැලෑවක් මහ විශාල දෙවන්ත කෝංගස් දෙවන්ත ගස් කොළන් තිබිච්ච ලুকু වනාන්තරයක් අලි කොටි වගවලුසින් වනාන්තරයක තමයි දැන් මේ තියෙන්නේ. ඉතින් නායකහඳුරු එතනට ඇවිල්ලා දැන් දවල් වුණා බුද්ධ පූජා පූජා කළා. බුද්ධ පූජා පූජා කළා. ඒ හරියම පොඩ්ඩක් දැන් ගිහේසයි දැන්. අය නාපු ගමනක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් අතන ඉඳන් කෙලින්ම ඇවිල්ලා බත්තල් වලින් ඇවිල්ලා ඉතින් ඉඳන් කරත් වලින් ඇවිල්ලා තෝපුර ඇවිල්ලා තෝපුර ඉඳලා පයින් පාන්දරින් පිටත් වෙන්නේ ඇති. එතකොට දවල්ට ඇවිල්ලා බුද්ධ පූජාව තියලා නායකරු දාන පොඩ්ඩක් වළඳලා හාන්සි වෙලා. ඇගේ වෙහෙසට නිින්ද ගිය පුටිකේ ලස්සන චෛත්‍යයක් පේනවා කියනවා නායකහඳුන්ට. නායකහඳු අපිට ඒ කාලේ කියපුවා මේ කියන්නේ. ලස්සන චෛත්‍යයක් පේනවා කියනවා. එතකොට නායකහඳු අදිස්ථානයක් ඇති වුණා කියන හිතට මම මේ ස්ථානේ දාලා යන්නේ. මං කොහොම හරි මම මේ ස්ථානේ මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරනවා කියලා. ඊට පස්සේ නායකන්ට ඉතින් මේක කරගන්න තේරෙන්නේ නැහැ තරුණ භික්ෂුවක් ඒ කාලේ. මේ කියන්නේ 1921. ඔව්. ඊට පස්සේ එහෙම වෙලා 1923 වගේ වර්ෂෙදී නායකහඳුරන්ට ඕන වුණා සේරුළු චෛත්‍ය වර්ධන සමිතිය පිහිටවන්න. දැන් පිහිටවන්න කෙනෙක් කොහේකට ඒ කාලේ කොළඹ හිටපු භාෂා පරිවර්තක ඩීඩී වීරසිංහ කියන මුදලිතුමා හම්බ වෙන්න ගිහිල්ලා. ගිහිල්ලා නායකහඳුර අහලා තියෙනවා මේ අනේ මම මෙහෙම චෛත්‍යයක් කරන්න හිතාගෙන ඉන්නවා.
මේකට ඉතින් දැන් ප්ලෑන් එක ඉල්ලුවහම තමයි ප්ලෑන් දෙකක් තුනක් දීලා තිනෝ චෛත්‍ය ප්ලෑන් ඊට පස්සේ මේ ඒ කාලේ හිටපු මේ ගවණ මේ අනුමත කරලා තිනවා මේ දැන් ওই තියෙන ප්ලෑන් එක චෛත්‍ය රාජයාගේ ඊට පස්සේ මේ වීරසිංහ මොදලිතුම අහලා තිනවා මොකද්ද හාඳුරුනේ මගෙන් කෙරෙන්න ඕනේ කියලා ඉතින් අපේ නායකරු කියලා තිනවා දායකයෙක් කරන්න ඕනේද ඔබතුමා කරන්න මහනුනාස කෙනෙක් කරන දේ මං කරන්නම් කිවලු. ඒ වචනෙට පැහැදුනා. පැහැදිලා හොඳයි හඳුනි අපි එහෙනම් කරමු කියලා එතුමාගේ සම්පූර්ණ ධනෙ විඳන් ගලා. ඉතින් ඒ කාලේ 1931 තමයි සේරිල කොත් පැලඳීම උත්සවය කරලා තියෙන. ඉදා ඉතින් 31 10000ක් සෙනග ඇවිල්ලා තියෙනවා කියලා තියෙන පරණ වාර්තාවල. කියන අවුරුදු 10ක් ඇතුළත ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරා. ඉතින් මේ මූලික පාදගෙන ඔක්කොම කරලා ඉවරන එකට 1925 වගේ වෙලා අවුරුදු 5යි ගිහිල්ලා තියෙන්නේ. 5යි. 31 කොත් පැලඳීම 5යි. එතකොට ඒ කාලෙදී නායකරුට සම්පූර්ණ වීදම ගිහිල්ලා තියෙන 250000යි. හැබැයි ඒ කාලේ වීදම ගැන නායකරු කියනවා මේ එංගලන්තේ ඉඳලා ඉස්සර සිමෙන්ති පීප් ප්‍රතිවිලා තියෙන්නේ. සිමෙන්ති පීප් එක කොළඹට එන්න රුපියල් 12යි. කොළඹ ඉඳලා සේරුවිල්ට ගෙනියන්න රුපියල් 25යි. එතන දුෂ්කරතාවය කොහොමද කියලා. තේ දුෂ්කරතාව මැද්දේ නායකණ්ඩ සමහර දවස් වලට දාන දෙන්නේ දායක කවුරු නැහෙනේ. හැමදාම සේරුවිල්ලේ වැඩලා දවසක් යනකොට මේ මැලේරියා හැදෙනවා. එච්චර මැලේරියා මදුරු. ඊට පස්සේ මේ සමහර දවස්වල නායකහඳුරු ඉස්සර චෛත්‍යමලි කෝංගහ තිබුණා. දැන් ඒ කෝංගහ වට කරගෙන මේ ඇහැටු ගහක් හැදිලා තියෙනවා. ඒ කෝංගහේ නායකහඳුරු ඉඳලා තියෙන පොඩි පැලක් හදාගෙන ඇයි පහළ අලි ඉන්නවනේ. ඔව්. සමහර දවස්වල නායකහඳුරු හබල පිටි සේරුවක් තියාගෙන ඕක වළඳ දවස් දෙක තුන ඉඳලා තියෙනවා. එහෙම තමයි ගත කරලා තියෙන්නේ. ඉතින් මේ නායකහඳුරු මේ වගේ මහ විශාල දුෂ්කරතා මැද්දේ තමයි මේ ඔය සේරුවිල චෛත්‍ය රාජයා නිර්මාණය කළේ. ඉතින් ඒ නිර්මාණය කිරීම ඒ දැන් මේ කාලේ හැටියට නම් අපිට ගොඩාක් පහසුකම් තියෙනවා, පාරවල් තියෙනවා. ඒ කාලේ සේරුවිල කන්තලේ පාර නැහැ. ඒක අපේ මේ මහානායක හඳුරු දාපු පාරක්. එතකොට ගොවිධන ව්‍යාපාර අපේ මහානායක හඳුරු මුල් වෙලා හැදුවේ. ඒ නිසා ගොඩාක් ඒ පළාතේ පැරණි ශ්‍රී වූතියේ ලකුණු ආරම්භුණි අපේ මානහකඳු නිසා. ඉතින් මේ ඔය ලලාට 13 වහන්සේ වැඩ සිටින ඒකේ ඉස්සර හරියට හාස්කම් තිබිලා තියෙනවා. ඒ කියන්නේ රැස් වීදෙනවා, සේවිසි නාද ඇහෙනවා. ඉතින් ඒ වගේ නොඑක ආකාරයේ හාස්කම් පිරිලා ඔතන තිබිලා තියෙන්නේ. මොකද මේ 13 වහන්සේ සඳහන් වෙනවා සේරිවිල වාසය කරන පිරිස ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනක් වගේ කල්පනා කරගෙන ඉන්න කියලා. ඒගින ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටීමේ මේ ලලාට ධාතුන් වහන්සේගේ ඉතිහාසයේ ඔය ධාතු වංශي තමයි තියෙන්නේ. ඒක ධාතු වංශයේ අපි සරල සිංහල අනුවාදයකින් මම පරිවර්තනය කරලා තියෙනවා. මුද්‍රණ වෙලා තියෙනවා ඒක. එතකොට ඒකේ තියෙනවා ඒ ධාතු වංශේ මේ බුදුරජාණන් වහන්සේ පිරිනමන් පෑවට පස්සේ ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මල්ල රජ දරුවන්ට ඕක අයිති වෙලා තිබෙන්නේ. ලලාට ධාතු මල්ල ඒ ධාතු බෙදද්දි මල් රජදරුවන්ගේ කොටසට තමයි අයිති වෙලා තියෙන්නේ. එතකොට මහකස්ස මහරහතන් වහන්සේ මල් රජදරුවන්ට කියලා තියෙනවා රජදරුවනි මේ ධාතුන් වහන්සේ ඔබලාට නෙමෙයි අයිති. මේක අයිති ලංකාවටයි. ලංකාවේ කාවන්තිස්ස නම් නිරිඳෙක් අනාගතයේ පහළ වෙන සේරුණං විල්තෙර වරහ සොණ්ඩිනම් ගල්කෙමිය අසබඩ නැගෙනහිර ප්‍රදේශයේ නැගෙනහිර පැත්තට වෙන්න සාදවන ලද චෛත්‍යයක මේ ධාතුන් වහන්සේ තැන්පත් කරනවා කියලා තියෙනවා. ඒ නිසා මේක මට දෙන්න කියලා මහා කස්ස මහරහතන් වහන්සේ ඉල්ලගෙන තියෙනවා. ඒකේ මහා කස්ස මහරහතන් වහන්සේගේ පරම්පරාවෙන් තමයි ලැබුණේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ලංකාවට තුන්වෙනි වතාවේ වැඩම කරද්දී උන්වහන්සේ වැඩියා නාගදීපේට. නාගදීපේට උන්වහන්සේ වැඩිද්දී නෑ දෙවෙනි වතාවේ නාගදීපේට වැඩම කරද්දී නාගදීපේට වැඩිද්දී මේ වැඩියා කිරිපලු නුගරුකක් සමග නාගරාජයෙක් සම්බිද්ධි සමන කියලා. ඒ කාලේ රාජායතන නැමැති කිරිපලු නුගරුක ඒ නාගදීපේ බුදුරජාන් වහන්සේ වැඩ හිටපු තැන තමයි තිබිලා තියෙන්නේ. එතකොට තුන්වෙනි වතාවේ උන්වහන්සේ ලංකාවට වැඩපු වෙලාවේ උන්වහන්සේත් එක්ක සම්බන්ධ වුණ අර සම්බිද්ධි සමන කියන නාගරාජයා.
එතකොට බුදුරජාණන් වහන්සේ සේරුවිල චෛත්‍ය තියෙන භූමියට වැඩම කළා. සම්මිදිසුමන නාගරාජයාට කියලා තියෙනවා නාගරාජයේ කලින් බුදුවරයන් වහන්සේලාගේ කකුසන්ද කෝණාගම කාශ්‍යප කාශ්‍යප කියන කලින් පහළ වෙච්ච තුන් බුදුරන් වහන්සේලාගෙත් ලලාට ධාතුන් වහන්සේ මෙතනම වැඩ හිටියේ. ඒ කාලවලත් ඔබමයි මේ භූමිය ආරක්ෂකයා වශයෙන් ඉඳලා තියෙන්නේ. මේ වතාවෙත් ඔබ මෙතනම ආරක්ෂකයා වශයෙන් ඉන්න කියලා. ඒතර කෝටි ගානක නාපිරිවරු සමග මේ භූමිය ආරක්ෂා කරන්න ඉදා බුදුරජාන් වහන්සේ නවත්තලා තියෙනවා. ලකුසනසේ තවත් තියෙනවා, මෙතන තමයි එකම ස්ථානය කියලා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ මල් පූජ කරපු තැන කැටියට සල්. ඔව්, සපුමල් අටමිටක්. සපුමල් අටමිටක් පූජා කරලා තියෙනවා එතන පෙර බුදුරෙන් වහන්සේලා මගේ ධාතුන් වහන්සේලා වැඩ හිටිය භූමිය කියලා. සපුමල් සල් සපුමල් අටමිටක් පූජා කරලා තියෙනවා. ඉතින් සම්බිද්ධ සුමන නාගරාජයාගේ ආරක්ෂාවට තමයි තාමත් තියෙන්නේ. ඔව්, ඉතින් ඒ අපවත්ච්ච අපේ මහානායක හඳුරු බොහෝම ජීවිත පරිත්‍යාගයෙන් බොහෝම ආදරෙන් උපස්ථාන කරගෙන කටයුතු කළා. එතකොට ලකුසනහස දැන් මේ කාවන්තිස රජතුමා මේක දකුණෙන් ගේනකොට, ඔව්, එතකොට එතනත් කියලා සිව සහ අබේ කියලා කට්ටියක් මෙතන හිටියා. ඔව්, එන්න ඒක මෙහෙමයි වුනේ. කාවන්තිස් දැන් ඔන්න රහතන් වහන්සේලගේ પરම්පරාවෙන් ලලාට ධාතුන් වහන්සේ ද අවුරුදු ගණනාවක් වැඩ හිටියා. ඊට පස්සේ එක රහතන් වහන්සේ නමක් කිරිදි බලෙන් දකුණු ප්‍රදේශයේ මම මතකයට පොත්හට්ට වගේ ගමක්, ඒ ගමට වැඩම කළා. වැඩම කරපු වෙලාවේ ඒ ලලාට ධාතුන් වහන්සේ අරගෙන ඇවිල්ලා, ඉතින් වඩම් මගෙන ඇවිල්ලා වැඳුම් පුදුම් කරගෙන ඒ ගමේ ඉඳලා තියෙන උපාසකේ, මට මතක මහා කාල වගේ උපාසකෙක්, ඒ උපාසකත් ඇවිල්ලා මේකට වැඳුම් පුදුම් කළා. ඉතින් මේක ආරංචි වුණා ගෝඨාභය කියන රජුරවන්ට, යටාලතිස්ස රජුරවන්ගේ පුතා. ගෝඨාභය රජුරව ආරංචි වෙලා ඇවිල්ලා බලලා ඊට පස්සේ දැකලා මේ වන්දනා කළා, රාජමාලිගාවට වැඩම ගත්තා. දකුණේ රුහුණේ මාගම. එතකොට ගෝඨාභය රජුණගේ පුතා තමයි කාවන්තිස්ස රජුරෝ. ඉතින් කාවන්තිස්ස රජුරෝත් රාජමාලිගාව තියාගෙන අපෝපස්ථාන කළා මිසක් මේ ධාතුන් වහන්සේ නිදන් කරන්න දහසක් තිබුණේ නැහැ. එතකොට විහාර මහදේවියගේ මාමා කෙනෙක් හිටියා පැවිදි වෙලා, තිස්ස කියලා. උන්වහන්සේ ප්‍රසිද්ධ චුල්ල පිණ්ඩපාතික තිස්ස කියලා. එතකොට මේ චුල්ල පිණ්ඩපාතික තිස්ස කියන මහරහතන් වහන්සේ විහාර මහදේවියගේ මාමා කෙනෙක්. ඒ මහරහතන් වහන්සේ මේ කාවන්තිස්ස රජතුමා හම්බෙලා කියලා තියෙනවා මහරජුරුවනේ, ඔබතුමා දැන් මහලුයි, භාග්‍යවතුන් වහන්සේගේ අනාවැකියක් තියෙනවා, ඔබතුමාගේ අතින් මේ ලලාට ධාතුන් වහන්සේ නිදන්ගත කරනවා කියලා සේරුණන් විරිතර. ඉතින් ඔහො ඒ විදිහට තමයි මේ ලලාට ධාතුන් වහන්සේ මාගම ඉඳලා සේරුවට වඩම් අන්නේ. කියන්නේ ඔය මේ ඒ කාලේ පාර තිබිලා තියෙන දීගවාපිය ඒ පැත්තෙන් ওই මඩකොළු පැත්තෙන් දැන් පාර තිබිලා තියෙන්නේ. මෙහෙම තමයි ඒ පරණ පාර තිබිලා තියෙන්නේ. ඔය අතරේ දුටුගැමුණු කුමාරයා, ඒ කියන්නේ ගැමුණු කුමාරයා, එතකොට සෝමනුවර සිවරජු, ඊළඟට අබය ලෝණනුවර, තව ගිරියාබාරජු, ගිරියාබාරජු කියන මේ රජවරු තමයි මේ ඉඳලා තියෙන්නේ. එතකොට ලෝණනුවර තමයි ඉඳලා තියෙන්නේ ගිරියාබාරජුරු. එතකොට කන්තලේ ප්‍රදේශේ වෙන්නේ නැති ඒ කාලේ. එතකොට ඇතුළත් තියෙනවා මේ ගැමුණු කුමාරයයි ওই ගිරියාබාරජුරු අතර මේ රාජවංශයේ පිළිඳ පොඩි වාදයක්. වාදය ඇති වෙච්ච වෙලාවේ මේ සේරනුවර සිවරජුරු ළඟට මේ ගිරියාබාරජුරු සංවේගෙන් කලකිරලා ඒ පැත්ත මේ ගිහිලා තිනවා සිවරජුරු ළඟට. සිවරජුරු තමයි එතන යුවරජ කෙනෙක් හිටියේ. යුවරජුරු ඉඳලා තිනේ සේරනුවර. සේරනුවර. එතකොට එතනට අර ගිරිනුවර ඉඳලා තමයි මේ ගිරියාබාරජුරු ගියේ. එතකොට ගිරියාබාරජුරුවන්ගේ මේ දේවිය තමයි සෝමදේවිය. එතකොට මේ සෝමදේවිය හදපු චෛත්‍ය තමයි සෝමවතිය කියන්නේ. සෝමවතිය. එතකොට ගිරියාබාරජුරුවන්ට උතර සලකලා, ඉතින් එහෙම කටයුතු කරගෙන ඉඳිද්දී ඊට පස්සේ තමයි ඔන්න කවුද මේ කාවන්තිස්ස රජුරුව චුල්ල පිණ්ඩපාති මහරහතන් වහන්සේලා සියලු දෙනා එකතුව, එතකොට මේ අසකරත්තේ මේ ධාතුන් වහන්සේලා මේ වඩා හිඳවගෙන පුද සත්කාර කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තැනක තියෙනවා. දැන් ඒකෙදි සම්මිද්ධ සුමන නාගරාජයාට ලල ධාතුන් වහන්සේ වඩම්මන පෙරහැරට එන්න ප්‍රමාදයක් වෙච්ච නිසා ඒක තැනකදි සමම්මල් වරුසාවක් ඇසිව්වා කියලා. ඒ සමම්මල් වරුසාව මේ මිනිස්සුන්ගේ ධනිස තරමට මේ ධනිස යට වෙන තරමට මල් පිරලා තිබුණා කියලා. ඒ නිසා එතනට සමම්මල් පිටිය කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ගිහිල්ලා ඔය
සමන්මල් පිටිය සමන්මල් පිටිය කියලා තාමත් ඒ නම නෑ දැන් නෑ ඒ ඉස්සර තිබිච්ච ඊට පස්සේ ඔය වරහන් සොණ්ඩි කියන තැන තමයි කරත්ත එරිලා තියෙන්නේ ඊට පස්සේ තමයි බලලා තින්නේ මේ මොකද කියලා ඊට පස්සේ කියලා තිනවා දැන් හරි අපි තැනට ආවා කියලා ඊට පස්සේ ඒ එතන මණ්ඩපයක් හදලා ඒ මණ්ඩපේ ලකුණු තාම තියෙනවා ඒ එතන තමයි වඩා හිඳුලා තියෙන්නේ පළමුවෙන් එතන වඩා හිඳුලා ඊට පස්සේ එතන ඉඳලා නැගිනිට ප්‍රදේශයට ඉස්සල රජුරු යවලා තියෙනවා මේ වෘෂභයෝ හතර දෙනෙක් මේ භූමිය තෝරගන්න අධිෂ්ඨාන කළා. එතකොට ඒ හතර දිනා ගිහිල්ලා අර හතර පැත්තේ වාඩි වෙලා භූමිය හතර පැත්තේ. ඊට පස්සේ අශ්වය හතර දිනක් කැවලා තියෙනවා. ඊට පස්සේ හස්තීන් හතර දිනක් කැවලා තියෙනවා. ඊට පස්සේ රජුරුන් තහවුරු කරගෙන තාමී තමයි ස්ථානය කියලා. එහෙම තමයි මේ ඊට පස්සේ ඒ ඉදි හරියට ආශ්චර්යවත් විදියට වස්තුව පහළ වෙලා තියෙනවා මේ චෛත්‍ය රාජයා හදන්න. ඒ විදිහට තමයි කාන්තිස්ස රජුරුවන්ගේ අතින් මේ චෛත්‍ය රාජයා නිර්මාණය වුණේ. එතකොට ලොකුසානංශ කියනවා නේද අර මහවැලි ගඟේ දකුණේ උරයි කැලණියයි දෙකම එකතු කරන්න පුළුවන් වුණේ මේකෙන් කියලා මාගම හැටියට ඊට පස්සේ ඕක හන්ද තමයි කියලා මාගමේ ඔක රුහුණේ කෙලවර කියලා. කෙලවර කියලා. රුහුණේ කෙලවර හැටියට මයිම් කරගත්තේ ඒකයි කියලා කියනවා එහෙම නේද? ඔතන ඉඳලා මහවැලි ගඟෙන් දකුණේ ඉඳලා ඔය පැත්ත සම්පූර්ණ ඒ ඉඳලා තමයි ඔක්කොම ආයේ. ඒකනේ එක පැත්තේ අර කවුද ජමුණු කුමාරයා රජුරුවන්ට කිව්වන්නේ මේ අපි ගිහින් අපේ රට අල්ලගම්මු කියලා මේ අනුරාධපුර අපි අල්ලගම්මු කියන ඉලාරකින් බේරගම්මු කියලා. එතකොට මේ කාවන්තිස්ස රජුරෝ කියනවා පුත්‍රය ගඟෙන් මෙහා පැත්ත අපිට ඇති කියලා. ඔව් ඒ කියන්නේ එතකොට අපිට තේරෙනවා ගඟෙන් එහා පැත්ත කියලා අදහස් කළේ අර තිරුණාමලේ පැත්ත. තිරුණාමලේ පැත්ත. ඔව් ඒ පැත්තේ ඉඳලා මේ අර ගොල්ලන්ගේ බලය තමයි තිබිලා තියෙන ඉලාරගේ බලය. ඉලාරගේ. එතකොට මෙතනදී එක්සේසත් කිරීම එක්සේසත් කරනවට වඩා මෙතන තිබුණු ඒ ඔක්කොම කාවන්තිස්ස රජතුමාගේ යටතට ගෙනාවයි කියලා කියනවා අර සිව රජු. ඔව් භූමිය සම්පූර්ණයෙන්ම භූමියේ සම්පූර්ණ කාවන්තිස්ස රජුගේ රාජ අනට යටත් වුණා. ලොකු සනසාර මට පොඩි එකක් අර තේරෙන්නේ නැතුව ගියේ අර මම දැක්ක ඕකේ තියෙනවා මේ මෙතන මංගල රාජමාහසය කියන එක බුදුරජාණන් වහන්සේ කියපු එකක් කියලා. මංගල සේරුවිල මංගල සෑය කියලා තමයි නම් කියන එක. ඔව්. එතකොට ලලාර ධාතුන් තිස්ස මහරාමය කියලා නම් කරා කියලා ඔතන කෙනෙක් කියනවා. තිස් මහවෙහෙර. තිස් මහවෙහෙර තිස්ස මහරා. තිස් මහවෙහෙර කියලා කියනවා. තිස්ස මහවෙහෙර කියලාත් කියනවා. තිස්ස මහවෙහෙර කියලා ගොඩාක් නම් තියෙනවා. නමුත් දැන් ශේරිවිල සෙල්ලිපියක් හම්බුණා තිස් මහවෙහෙර කියලා. එතකොට ඒ කියන්නේ තිස් කැඩිලා මහ මහවෙහෙර හැටියට තිස්සගේ මහ විහාරය කියන අර්ථ වෙනවා. ඒ කියන්නේ කාන්තිස්ස රජුරු හදපු ප්‍රධානම විහාරය ඕක තමයි. ඒ කියන්නේ දැන් ওই ශේරිවිල ලලාට ධාතුන් වහන්සේ පිහිටුවල හදද්දී ලංකාවේ තිබිච්ච විස්තු ප්‍රමාණය බොහොම සුළුනේ. ඒ කියන්නේ ශ්‍රීමා බෝධින් වහන්සේ වැඩ හිටියා. එතකොට ථූපාරාමේ චෛත්‍ය රාජයා වැඩ හිටියා. මයංගනේ වැඩ හිටියා ඔච්චරයි. රුවන්වැලිසෑ එහෙම නැහැ නේ කාලේ. දෙවන ක්‍රිස්තු පූර්ව. ඔව් දැන් රුවන්වැලිසෑ හැදුවේ මේ කාන්තිස්ස රජුරන්ගේ පුත්‍රයා. ඒකයි. එතකොට ඒක තමයි පූජනීයම වස්තුව ඒ කාලේ තිබුණා. පූජනීයම දේ. පූජනීය මේ ලලා ධාතුන් වහන්සේගේ මේ නිදන් කිරීමත් එක්ක මම හිතන්නේ ඒක අර අපේ ඉතිහාසයට ලාතම ඊට පස්සේ ඉතින් බෞද්ධ රාජධානිය. බෞද්ධ රාජධානිය කොට පස්සේ. අනික දැන් මේ ශේරිනුවර සිව රජු ඊළඟට ඔය ලෝණ නුවර ගිරියව රජු මේ රජවරු ඔක්කොම මේ බෞද්ධ. ඒ නම් එහෙම සිව කියලා තිබුණාට නේ. ආ බෞද්ධ දෙවන නෙමෙයි. ඔව් බෞද්ධ රජවරු දැන් ඉන්නේ හාමුදුරුවෝ හිටියේ මහා සිව චූල සිව කියලා ස්වාමිනාසලා හිටියා සිව කියලා නිවනට කියනවනේ ආ ඒ නිවනට කියනවා සිව කියලා එතකොට මේක සොලොස් ස්මස්ථානයක් හැටියට නම් උනේ කොහොමද ස්වාමිනාස ඔව් දැන් මේ සොලොස් ස්මස්ථාන කියලා සාමාන්‍යයෙන් පොදුවේ මේ කවුරුත් වන්දනාමාන කරන තැන් වල තමයි මේක ආයිත් වෙලා තියෙන්නේ එතකොට මේක ප්‍රධානම සාධකයේ තමයි මේ ලලාට ධාතුන් වහන්සේ ගැන විස්තර කතාව ධාතු වහන්සේ තිබීම ඒකෙන් තමයි ඒක ආයතු වෙන්නේ. ඒක මම දැක්ක ලොකු ජනසාර කෑල්ලක තිබ්බම බලාන යනකොට ඔය කශ්‍යප හතර වෙනි කශ්‍යප පස් වෙනි කශ්‍යප ඒ අයගෙත් යම් ඔව් රජවරු රජවරු මෙතන රහතන් වහන්සේලා හිටියා කියලා සනාථ වෙච්ච සෙල්ලිපි කීපයක් තියෙනවායි කියන කතාව. මුල් කාලෙත් රහතන් වහන්සේලා තමයි සම්පූර්ණයෙන්ම කළා තියෙන්නේ. සම්පූර්ණ මේ කටයුතු සම්පූර්ණ බලලා ඒ කොහොම කළා තියෙන්නේ කිල්ල පින්ඩ පාදක තිස්ස මහ රහතන් වහන්සේ. ඒ කාලේ සඳහන් වෙනවා ඔය ඔය ශේරිවිලට යොදුන් තුනක භූමි ප්‍රමාණයක් යොදුනක් කියන්නේ කිලෝමීටර් 10ක් විතර. යොදුන් තුනක භූමි ප්‍රමාණයක් ශේරිවිලට පූජා කළා කියලා කාවන්තිස්ස රජුරෝ. ඒ කියන්නේ මේ කාලය තුල දැන් තවත් එකක් තියෙනවා. දැන් අපි කියනවානේ ඔය සුදු ශේසතින් රාජ්‍ය පූජා කළා. දැන් අපි ගත්තොත් ජයසීමා බෝධින් වහන්සේට ලංකා රාජ්‍ය පූජා කළා.
ඊළඟට ජයශ්‍රී මහ බෝධින් වහන්සේට ධර්මාශෝක රජුරු දඹදිව රාජ්‍ය පූජා කළා කියලා තියෙනවනේ. දැන් මේකට ගැන හොඳට මේ වංශත්ත් ප්‍රකාශනෙ කියන මහංශ ටීකාව එක තෝරලා තියෙනවා. දැන් මමත් දන්නේ නැහැ මොකද්ද මේ රාජ්‍ය පූජා කරනවා කියන්නේ කියලා. රාජ්‍යෙන් පූජා කළා කියනවා. රාජ්‍යෙන් අභිෂේක කළා කියනවා. දැන් දැන් අපි ගත්තොත් ජයශ්‍රී මහ බෝධින් වහන්සේව පස්සතාවක් රාජ්‍යෙන් අභිෂේක කළා තියෙනවා. ශ්‍රුවන්වැලි මහසෑය රාජ්‍යෙන් අභිෂේක කරනවා කියන්නේ එදා ඒ අභිෂේක කරපු දවසේ සියලුම රාජ්‍ය ආදායම පූජා කරනවා කියන එක. මම මේක දැක්ක මහස ටීකා. නැත්තම් අපි දන්නේ නැහැ මම දන්නේ නැහැ මොකද්ද මේ අභිෂේක කරන්නේ. අභිෂේක කරනවා කියන්නේ. ශේෂත පූජා කළා සුදු ශේෂතෙන් මේ පිදුවා කියනවා. සුදු ශේෂතෙන් රාජ්‍ය ශේෂතෙන් මහබෝධියේ පිදුවා. රාජ්‍ය ශේෂතෙන් මේ රුවන්වැලි මහසෑය පිදුවා කියලා කියනවා. රාජශේෂතෙන් සේරුවිල පිදුව මංගල මහසෑය පිදුවා කියනවා. ඉතින් රාජශේෂතෙන් පිදුවා කිව්වම මේ මොකද්ද කියලා මට තේරෙලා තිබුණේ නැහැ. එතකොට මේ මහංශ ටීකාවේ තියෙනවා ශේෂතෙන් පිදුවා කියලා කියන්නේ එදා දවස තුල තියෙන සියලුම රාජ්‍ය ආදායම රජුර පරිභෝග කරන්නේ. ඒක මේ මහසෑය දිනුවට පූජා කිරීම. ඉතින් එහෙම පූජා කළා තියෙනවා ලංකා රාජ්‍යයෙන්. බොහොම පිංසනස්. අපි කෙටි විරාමයකට ප්‍රධාන පාලක මේදිරට එකතු වෙලා අපි නැවත වතාවක් අපේ දහම් කතිකාවත් ටිකට. නමෝ බුද්ධාය සතහම් කතිකාව. අවසර ලොකුසනස. ලොකුසනස දැන් අපි සරණ කීති නායක ස්වාමීන් ළඟට එනකොට එතකොට අපි ඒක දකින්නේ කොහොමද කියලා එක. දැන් එතනදී අද වෙනකොට මම දන්නවා ගොඩාක් දේවල් කරපු සොයනාසික කෙනෙක් හැටියට අනුනාග සොයනාසික කෙනෙක්ටත් හැටියටත් අපි දන්නවා. ඊට පිටිපස්ස එතනත් තියෙන පොඩි ඓතිහාසික වැදගත්කමකුත් ලොකු සොයනාසික දකින්නේ කොහොමද අපි? මම දකින්නේ මෙහෙමයි. නායක සොයනාසික 1984 අගෝස්තු මාසේ තමයි අපේ මහානායක අඳුරු අපවත් වුනේ. ඊට පස්සේ සේරුළු විහාරාධිපති වුනේ ඊළඟට උන්වහන්සේගේ ශිෂ්‍ය වැඩිමහල්තාව ශිෂ්‍ය දෙනමක් හිටියා මින්නේරි සුමන කිත්ති මින්නේරි සුගුණ කිත්ති කියලා. ඊට පස්සේ හිටියේ අපි සරණ කිත්ති හැඳුරු. ඉතින් උන්වහන්සේ තමයි සේරිවිල විහාර පදවිය ලැබුණේ. ඉතින් උන්වහන්සේ දිගට මෙහෙ හිටපු ඔව් මුල්ම කාලේ කියන්නේ 1961 ඉඳලා අපේ සේරිවිල නායකයන්ට උපස්ථාන කරගෙන නායකන්ට හරියට ගුරු ගෞරවයෙන් ආදරෙන් අපි උපස්ථාන කළා. අපි උපස්ථාන කළා මේ දිගටම හිටි. අපි අපවත් වෙච්ච අපේ මහානායකයන්ගේ තව තිබුණා ගුණ කීපයක් මට කියන්න කැමති. උන්වහන්සේ හරි දවසක් මේ මට මතකයි මේ උන්වහන්සේ ගිතික අපි පුංචියයිනේ අපි අහනවා. දැන් මම දවසක් ඇහුවා මේ මහානායකයන්නේ මේ අපිට තේරෙන්නේ නැහැ අපි මේ බරපතලේව අහනවා. මං ඇහුවා මහානායකයන්නේ මේ අපවත් වෙච්ච කාලෙක උපදින්න ආස කොහෙද කියලා. මට කිව්වා මේ බ්‍රහ්ම ලෝකේ තමයි හොඳ කිව්වා. ඉතින් ඒ වගේ අර උන්වහන්සේත් අර මේ මනුස්ස ලෝකේ මේ සේවය කළාට අර කාමේ පැත්තර නෙමෙයි උන්වහන්සේ ආස කළේ බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ තමයි හොඳ කිව්වා. ඉතින් ඒ වගේ දැන් ඉගෙන උන්වහන්සේ තුල තිබුණා උන්වහන්සේ දැකපු අය දන්න උන්වහන්සේ අර මේ විසක් වැඟට වැදිලා සම්පූර්ණ වැඟ සුදු වෙලා තිබුණේ. උන්වහන්සේට සුදු හාමුදුරු කියලා කියන්නේ. ඔව්. ඉතින් උන්වහන්සේ මේ හරිම ප්‍රියමනාප මම දැකපු පුදුමාකාර ප්‍රියමනාප භික්ෂුනාසේ නම තමයි උන්වහන්සේත් එක්ක අර කොච්චර අපි ඇසුරු කළත් අපිට ඒක සෑහීමටපත් වෙන්නේ අපි. ඒ වගේ උන්වහන්සේගේ තිබුණ අමුතු ආකර්ෂණයක් අපේ අපවත්ීවදාල දඹගස්සාරේ ශ්‍රී සුමේධංකර මහනායක හඳුරන්නේ. ඉතින් උන්වහන්සේට අපි හිටපු ගමන් ගිහිල්ලා කියනවා නායකයන් කවියක් කියන්න කියන කෙනෙකුට ශේරිල ගැන තියෙන කවි කියනවා. ඉතින් ඒ වගේ හිටපු ආගම කෙනෙක් උන්වහන්සේගෙන් පස්සේ දැන් අපි ගත්තොත් 83 යාවන ජාතිවාදී කෝලහල. ඉතින් උන්න අපේ මහානායකරු අපවත් වුණේ 84. අපවත් වුණාට පස්සේ උන්න සරණ කීර්ති හඳුරු විහාරාධිපති බවට පත් වුණා. අපිට අපි හැදුනේ වැඩුනේ අපේ මහානායක හඳුරු ගාව නෙමෙයි. සරණ කීර්ති අන්නායක හඳුරු ගාව තමයි අපි හැදුනේ වැඩුනේ. අපිට වේහි දංකලේ අපිට මග පෙන්වුවේ අපිට කොම කළේ උන්වහන්සේ. උන්වහන්සේ මේ වැඩි අධිපති බව ලැබූ මුල් කාලෙම ඇති වුණා ඔන්න LTT ප්‍රශ්න. LTT ප්‍රශ්න ආවට පස්සේ අපිට එතකොට මං හිතන්නේ අපි
සරසවි අධ්‍යාපන ලැබෙන කාලේ එල්ටීටි ප්‍රශ්නේ ආවට පස්සේ බොහෝම දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ ධෛර්යය සම්පන්න අපේ අනුනායක හඳුරු නොසිටින්න මං හිතන්නේ සේරලි බේරේ කියලා. ඒ කියන්නේ ඒ මුල් කාලේ ආව ඔන්න ඉස්සල්ලාම මට මතකයි අපිට පුරුදු නෑ. දැන් අපි කොටි ගහනවා මේ එල්ටීටි කාර්යය ගහනවා කොට අපිට පුරුදු නෑ මේ වචන. මොකද අපි එහෙම එකකට මුහුණ දීලා නෑ. ඔන්න එකපාරට අපි හිටියා එදා සේරුවිල ඔන්න ගහනවා කියලා දැන් ආරංචි වුණා. නායකරු ඉස්සල්ලාම ගියා සේරල තිබුණ අපේ ජිප් එකක් තිබ්බා. නායකල දෙවිවත්ත ගමට ගිහිල්ලා එනකොට දැන් ඔන්න මේ ගිහිල්ලා එකපාරට නායකරු අඬාගෙන ආවා. අඬාගෙන ඇවිල්ලා ඇන්දට වැටුණා. ඇන්දට කිව්වා ඉවරයි අපේ සිංහලිය මරනවා ඉවරයි කියලා කිව්වා. එතකොට තමයි අපි වට වුණේ. අපිට මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. අපිත් සාමාන්‍ය විතර පුංචිනේ තරුණ වයසේ. ඊට පස්සේ අපි ඇහුවේ ඇහිනා කන් කියලා. නෑ මේ දැන් ඔන්න මේ ඔන්න සිංහලයේ ඔක්කොම විනාශ කරනවා කියලා. ඊට පස්සේ දැන් අපිට දැන් ඇහෙනවා විඩි හඬ. දැන් කොහෙද කියලා දන්නේ. ඊට පස්සේ සේරුවල තියෙන වතුර ටැංකියක් තියෙනවා ආර්.පී. දාස් මහත්තයා හදලා දීපු. ඒ වතුර ටැංකිය උඩට අපි නැග්ගා. නැගලා බලද්දි පේනවා මේ ඒකේ තැන්වල මේ ගිනි තියලා සද්ද එනවා. එතකොට එල්ටීටි කාර්යයේ ටෝච් අරගෙන එහෙට මෙහෙට යනවා. දැන් ඉතින් අපිත් හොඳටම බය වෙලා. දැන් අපි හිතන් ඉන්නේ කරුලේ දැන් රෑ ඒවි කියලා. ඊට පස්සේ ඔහොම වෙලා කර කියා ගන්න දෙයක් නැහැ. දැන් මිනිස්සුත් නැහැ. කියන්නේ මිනිස්සුත් එහෙම දුවනවා. ඊළඟට දැන් ඔන්න ආරංචි වෙනවා ඔන්න කන්තලේ ඉඳලා සේරුවිලේදී මහලිකන් කැලේදී යන මෙන්න ලොරියක් ඉස්සුවා. ඔන්න වෑන් එකක් ඉස්සුවා. ඔන්න ලෑන්ඩ් මාස්ටර් පිටින් මිනිස්සු ටික අරන් ගියා. ඔන්න අසවලා මැරුවා. දැන් එක එක ආරංචි එන්න පටන් ගන්නවා. දැන් අපිත් බයයි. දැන් මමත් ගිහින් කැලේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ නායක හඳුරු ටික ටික ධෛර්ය සම්පන්න වුණා. ධෛර්ය සම්පන්න වෙලා ඊට පස්සේ නමුත් දැන් අපිට ආරක්ෂාවට කිසිම දෙයක් නැහැ. ඔය ගල් කටස් දෙකක් තියාගෙන මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සයත් දැන් අපිට මට හොඳට මතකයි. දැන් කිසිම ආරක්ෂාවක් නැති වෙලාවක ඔය තෝපුර පාරේ බිම් බෝම්බයක් පිපුරුවා. හමුදා ටැංකියක් පිපිරෙව්වා. පිපිරෙවිලා දැන් අපි හිටියේ මේ සේරුලේ පන්සලේ හිටියේ. පමුළු පන්සලම දෙදරලා ගියා. දෙදරලා යනකොට තව පන්සලේ ළමයෙක් හිටියා. ඔය පාරේ ඔය කොහේ හරි තැනක මේ පොල්ලතු වගේ මනුස්සයෙක් ගිනි තියලා ඒ ළමයා හිතුවා මේ කොටි ගිනි තියනවා කියලා. කොටි ගහනවෝ කියලා කෑ ගහගෙන මේ ළමයා ආවා. මේ ළමයා ආවා. දැන් නායක හඳුරු කාමරය ඇතුලේ හිටියා. මමත් එක කාමරයක තව සානස කෙනෙක් එක්ක කතා කර කර හිටියා. මට ඇති වුණා පුදුම පිපාසයක්. ඒ වෙලාවේ මම හිතුවා දැන් කොටි ගැහුවත් කමන්නේ පිපාසින් නම් මැරෙන්න බෑ කියලා. මම දුවගෙන ගිහිල්ලා වතුර එකක් වැළඳුවා. වැළඳුව නිසා මට අර කැලේ දුවන්න බැරුව ගියා. අනේ ස්වාමීන් වහන්සේලා කැලේ දිව්වා. ඊට පස්සේ නායක හඳුරු දැන් බලන්න කලබල වෙච්ච වෙලාව ඒ හිටිය අපි හිටිය එතන ඉස්කෝලේ හාල්කෙනේ. ඉස්කෝලේ හාල්තු ඉතින් මේක මම හිතන හවස දෙකට වගේ මේ සිද්ධි වුණේ. ඉස්කෝලේ හාඳුරු මේ අන්දනි පිටින් හිටි දාඩි දාන නිසා අර කලබලේ කොච්චරද කියනවා නම් සිවුර ගන්න අමතක වුණා. අර කාමරේ තිබුණ දොර රෙද්ද ඇදලා අරගෙන කැලේ දිව්වා. දැන් ඊට පස්සේ සංසිඳුණා මේ කොටි ගහලා නෙමෙයි කියලා. ඒක උන්නාසිරෙ එන්න විදිහ නැහැ. උන්නාසිරෙ වුණා ඊට පස්සේ. ඉතින් ඒ වගේ හරි අකරතැඹ වුණා. දැන් ඒක උත් නායක හඳුරු ඉස්සරහට ගියා. බලන්න. එතකොට ඊට පස්සේ ටික ටික නායකහරු පුරුදුණා. නමුත් දැන් අපිට ආරක්ෂාවක් නැහැ. අපිට නිින්දක් නැහැ. වළඳ ගන්න බෑ. අයි මේ ඔක්කොම බය අරගෙන තැති අරගෙන ඊට පස්සේ ඔක්කොම යනවා. දැන් අපි මොකද්ද කරන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ නායක හඳුරු කිව්වා අපිට මතකයි මේ මම යන්නේ නැහැ කිව්වා මෙහෙන්. මම යන්නේ නැහැ. නායක හඳුරු සේරුවල බාර දුන්නේ යන්න නෙමෙයි අපිට. මම ජීවිත පරිත්‍යාගයෙන් මේක ආරක්ෂා කරනවා. මම දාලයක් ගියොත් මට කැලලක් මේක. ඒ නිසා ඔබ වහන්සේලා ගිහිල්ලා දන්න කියන කෙනෙකුට කියන්න කිව්වා. දැන් ඉතින් අපිත් ඉතින් කරගන්න දෙයක් නැහැ. දැන් අපිට යන්තම් උතුම් ওই බස්වල ඉල්ලලා අපි දැන් ඔන්න කන්තලේට ඇවිල්ලා කන්තලෙන් ආයේ බස් එකක් ඇවිල්ලා දැන් ඉතින් මමයි තව ස්වාමනාස දෙනම කුවි අපි ඉතින් කෙලීම ගියා. ඒ කාලේ ජනාධිපතිතුමා හම්බ වෙන ජේ රජරදින මහත්තයා අපි ගිහිල්ලා දැන් ඉතින් අපිටත් දැන් ජීවිතයක් නැහැ. දැන් කියන්නේ උන්නත් එකයි මලත් එකයි වගේ දැන් අපි මානසිකත්වයක් අපි ඉගෙනීම කඩාකප්පල් වෙලා අපිට කිසි දෙයක් කරගන්න බෑ. ඊට පස්සේ එතන ත්‍රිවිධ හමුදාපතිතුරු එකතු කළා. මේ ජේ.ආර්. මහත්තයා අපිට අඬගල කතා කළා. ඉතින් අපි පොඩි දෙන අපි පොඩි තුන්නම ගියේ. අපි පුංචියයි. එතකොට අවුරුදු 20 21. එතකොට ගිහිල්ලා ඊට පස්සේ ඒ ඔබ වහන්සේලා ඔහු යන්න එපා අපි කොළඹින් ඉඳන් අරන් පන්සල් හර දෙන්න මෙහෙ ඉන්න කිව්වා.
මංකවානේ ජනතුමා එහෙම කියන්න එපා. අපි දැන් මේ වෙද්දි සේරුවිලට මක් වෙලක් දන්නේ නැහැ. නායකරු තනියම දැන් ඉන්නවා. නායකරු වඩින්නේ නැති සේරුලින් මේ නායක හඳුරු මේ දාලා වඩින්නේ නැහැ. ඉක්මනට ආරක්ෂාව සපයන්න කියලා. හැබැයි ඉතින් එතුමා ඒ සැනින්ම ආරක්ෂාව සපෙව්වා. ඔය අතරේ මට මතකයි හමුදේ මේ රජයේ කීප දෙනෙක් ආවා නායකරු එක්කගෙන යන්න. නායක හඳුරු ඉන්න එපා කියලා. නායකරු නෑ මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම මරණයට සූදානම් වෙලා ඉන්නේ කිව්වා. නමුත් ඒ කියල ඉතින් ගන්න අපේ නායකරු හරි ඍජුයි. හරි ඍජුයි. හරි එඩිටර්. කිස් මම දැකලා නැහැ. ඒ කියන්නේ බය කියන ලකුණක්වත් තිබුණේ නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ නායක හඳුරු ඒ කාලේ වෙනකම් මේ ආරක්ෂාවට කියලා කිසිම කෙනෙක් ගත්තේ නැහනේ. අපිට හොඳට මතකනේ තනියම යනවා. හැම තැනම තනියම නායක හඳුරු යනවා. ඊට පස්සේ මේ සමාජ දවසවල නායකරු තමයි ඉතින් බස් පිටින් වන්න පුපුරනවා බිම්බෝ බෝලින්. නායකරු තමයි මැදිහත්ලා කෑ ගහලා මේ මිනිස්සුන්ගේ බඩවල් බොකු බඩවල් ගෝණි වලට එකතු කරන්නේ. ඉතින් එහෙම කාලයක් තිබුණා. ඉතින් ඒ හැම කාලෙදිම නායකහඳුරු ඒ පුදුම විදිහට මේකට මූණ දුන්නා. මූණ දීලා දැන් නායකහඳුරු වැඩ හිටියේ නිසා සේරුවිල මිනිස්සුන්ට දැන් එකපාරට දාලා යන්න බෑ. බැරි වෙලා නායකහඳුරු එක පියවරක් තිබ්බනම් මිනිස්සු පියවර 10ක් තියෙනවා. ඒකයි උනේ. ඒක තමයි දක්ෂතාවය සහ ඉදිරිතරකම. ඉදිරිතරකම කැපවීම. ඒ වෙලාවේ මම හිතනවා සුදුසුම කෙනාට හම්බ වුනේ සේරුවිල. ඒ කියන්නේ ඒ ඉදිරිතරකමත් එක්කයි බේරුනේ. නායකන්ට බය මාත ඊළඟ එක තමයි දේශපාලනඥයන්ට ගැතිකම් කළේ නෑ. වාහන දෙන්න හැදුවා වාහන ගත්තේ නෑ. කොළඹින් පාසල් ආරම්භ දෙන්න හැදුවා පාසල් ගත්තේ නෑ. චාරිකා හරි ගස්ලා දෙන්න හැදුවා ඒවා ගත්තේ නෑ. කිසිම දෙයක් ගත්තේ නෑ. ඒක හරි පුදුම සහගතයි. ඉතින් ඒ අතර නායකන්ට තව වෙන පස්සකට මොන දෙන්න උනා. දැන් ඔන්න සේරවිල ප්‍රදේශයේ දැන් කලින් ඉස්පිතාල තිබුණ දැන් ඉස්පිතාල නැහැ. ඊළඟට වෛද්‍ය සේවා සම්පූර්ණයෙන් බිඳ වැටිලා. දැන් ඔන්න බ්ලොක් සිය ගම ඊළඟට ඒ වටේ ඒ අහල පහල ඉන්න ගම්වල මිනිස්සු ඉන්නෝනේ. ඔය අතරේ දැන් ඔන්න මොකද වුනේ දැන් බෙහෙත් කරන්න තැනක් නැහැ. කොහොම තියෙද්දි ඔන්න නායකන් දැන් නායකහට නායකහඳුරු ගාවට එන්නේ මිනිස්සු. බෙහෙත් නායකරු වෙදකම් කරම කෙනෙක් නෙමෙයි. බෙහෙත් කරන්න දන්නේ නැහැ. නායකරු මොකද කරන්නේ? දන්න වෛද්‍යවරුන්ගෙන් අහනවා මේකට මොකද දෙන පෙත්ත? මේකට මොකද දෙන බෙහෙත? කියලා අහලා උන නායකහඳුරු බෙහෙත් දෙන්න පටන් ගත්තා. සිංහල බෙහෙත් තීරණ හැටි දෙන්න පටන් ගත්තා. ඊළඟට ඉංග්‍රීසි බෙහෙත් දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ පුදුම වැඩේ කියන්නේ දෙන එකකින් සමීප වෙනවා. එහෙම තමයි මේ මිනිස්සු ටික ඔක්කොම රැඳෙන්න පටන් ගත්තේ. මට මතකයි හොඳට මේ ඔය ඉන්දියා හමුදාව තිබිච්ච කාලේ හරි දුෂ්කර ඒ කාලෙත් හරි දුෂ්කර කාලයක්. මොකද JR මහත්තයා බැරිම තැන ඔය ගිවිසුමක් ගහලා ඉන්දියා හමුදාව ගෙනාවනේ. ඒ කාලේ දවසක් අපි සේරුවින් දෙද්දි කරත්තයක් ආව රෑ 9 විතර කරත්තයක් ආව දෙමළ මිනිස් වර්ගයක් තමන්ගේ ළමයාට වෙඩි වැදිලා ඉන්දියා හමුදාවෙ. ඉතින් ඒ මිනිස්සු යන්නෙම තැන නැතුව මේ කරත්තයක් ආව මේ ළමයාත් අරගෙන. ඉතින් නායකහඳුරු ඉක්මනට පැනලා ඒ ළමයාව අරගෙන ඉස්පිතාලෙ ගෙනහිල්ලා ඊට පස්සේ මේ ළමගේ මෙහෙට මෙඩි වෙදිලා මේ අතේ ඇට ඔක්කොම පෑදෙනවා. ටෝපිය අරන් දීලා පුතේ මේක නායකන් දෙමළ පුළුවන් හොඳට. පුතේ මේක කන්න කියලා ළමයට ටෝපි කවනවා ළමයා ඇනිල නවත්තන්න. ඉතින් ඒ වගේ බොහොම කිසිම ಜಾති ભેදයක් තිබුණේ නැහැ. ඔව් ඒ කියන්නේ දැන් අපිට කිරිගිනාවේ මොහොමඩ් කියලා මුස්ලිම් මිනිස්සු. අපි මතකයි. ඒ කියන්නේ සේරුවිල්ලට මේ දවස් පතා කිරිගිනව තෝපුර කියන ගමේ මොහොමඩ් කියලා කෙනෙක්. ඒ මිනිස්සයට ගෙවල් හදාගන්න ඔක්කොම උදව් කරේ නායක හඳුරු. එතකොට ඒ වගේ සෑහෙන්න මේ සේරුවිල්ල වැඩ කළේ වතුවල වැඩ කළේ මේ ඒ දෙමළ අය. ඒ වගේ අර සිංහල දෙමළ කියලා ભેදයකින් තොරව සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેදයකින් තොරව සියලු දෙනාට මම හිතන්නේ සමසේ ආදරේ කරුණාව දක්වපු කෙනෙක්. ඒ නායකයන්ගෙ තිබිච්ච මම හිතන්නේ ඒ කියන්නේ විශේෂ ගතිගුණ. ලොකුසානන්සේ දැන් ඔතන ඉඳන් අපි එනවා මාවිල් ආර වලට. දැන් මෙතන ඉඳන් කඩේම හැටියට දකින්න. මෙතන කියනවා සෝල්හයිම් ආවා සෝල්හයිම් තමිල් චෙල්ලොන්ට කතා කරලා කිව්වා දැන් අරින්නේ කියලා වතුර. ඒගොල්ලෝ ඉඳන් කියනවාද වතුර දෙන්න නැතුව ඉන්නේ අපේ මිනිසුන්ට ගහනන්ද අපි සිංහලයටත් වතුර දෙන්න නැතුව මේක නවත්තලා දානවා. එතකොට ඒගොල්ලෝ එකඟු නැහැ කියලා මේ අනිකට්ටක අරින්න. ඊට පස්සේ මෙහෙට කිව්වයි එතකොට ඒ එවකට හිටපු රජයට කිව්වයි ඒ රජය හැබැයි ඌමනාවක් කරේ නැති එහෙම කරන්න එතනදී තමයි යුද්ධය ආරම්භය පටන් ගත්තේ කියලා. ඉතින් මෙතන යහපැත්තකින් කියනවා දේශපාලන වශයෙන් එක පක්ෂයක් වේ කැඩලා යනවා මේ අවස්ථාවේදී යුද්ධ කරේ නැත්තම් කියලා.
පුරෝගාමීව කටයුතු කරන එතන බහුපක්ෂයට කිව්වයි කියන කතාවක් තියෙනවා. ඊට අමතරව තියෙන්නේ මෙතන මේ නායක ස්වයංනාංශයේගේ ඒ ඉදිරිපත් වීම පිටිපස්ස තමයි මේ පෙළ ගැසීම සිදු වුණේ කියලා ලොකු සන්නාස. එතනින් තමයි මේක තනිකරම කොටි ත්‍ස්වාදීන්ව වනසන්න අපිට මුල් වෙඩිමුරය මෙතනින් තමයි පත් වුණේ කියන එක ලොකු සන්නාස. ඒකේ මෙහෙමයි දැන් නායක හඳුරගන්නට ගොඩාක් LTT කාර්යෝ අන්තිම මොහොතේ LTT කාර්යයන්ට තේරුණා පලාතේ සිංහල ජනයාගෙන් හිස් නොවි මේ පලාතේ ජනයා රැඳුනේ මේ චරිත තනි චරිතයන් නිසා කියලා. ඊට පස්සේ පුළුවන් තරම් කුරුමාණන් ඇල්ලුවා බිම්බෝම් වැටෙව්වා ක්ලේමෝ බෝම් වැටෙව්වා මේ අපේ නායක හඳුරන් අපවත් කරවන්න. මං හිතන්නේ 11 සතාවක් කියලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම මේ ව්‍යර්ථ වෙලා ගියා. අසාර්ථක වුණා. ඉතින් එහෙම වෙලා ඔය අතරේ තමයි ওই මාවිල්ලාරු ප්‍රශ්නේ ආවේ. මාවිල්ලාරුවේ සොරව වැහුවට පස්සේ ඉතින් වතුර එන්නේ නැන්නේ කොහෙටවත්. ඒ කියන්නේ දැන් ගොයම් පැහෙන කාලේ මිනිස්සුන්ට කිසිම දෙයක් කරගන්න බැරි කාලේ. ඊට පස්සේ නායකහරු දෙමළයට පණිවිඩය අවලා තියෙනවා. නායකර පසුගියදවසල අපිත් එක කිව්වා ඒක. අපි අහද්දී පණිවිඩය තියෙන ගිහිල්ලා කියාපන් උඹලගේ ඔය LTT නායකයන්ට කියාපන් ගිහිල්ලා මේ අපරාධය කරන්න එපා. ඔක පාරවල්ලක් වගේ කරකේ මේක කරන්න එපා කියලා මිනිස්සුන්ට වතුර ටිකක් ගන්න තියෙන එක නැති කරන්න එපා කියලා. කිව්වා ඇහුවේ නැහැ කිව්වා. ඊට පස්සේ දැන් නායකන්ට කරන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ තමයි නායකාරු චෛරුල් චෛත්‍ය වැඳලා ගිහිල්ලා කල්ලාර හන්දි උපවාසය පටන් ගත්තේ. නායකහඳුරේ උපවාසය ආරම්භ නොකරන්න ඒක රාසි වෙන්නේ නැහැ කවුරුවත්. ඒ උපවාසය ආරම්භ කිරීම තුළ තමයි ඊට පස්සේ අතුරුලි රත්නහඳුරු වැඩලා තියෙනවා එතනට. ඉතින් අනිත් ගැහිලා ඇවිල්ලා ඊට පස්සේ මොකද වුනේ? ඇත්ත යුද්ධයක් නෙමෙයි කළේ. යුද්ධයක් නෙමෙයි කළේ. ඒක මානසික මෙහෙයුමක් කළේ. මොකද්ද මේ සොරව අරගන්න? සොරව අරගන්න අවශ්‍යතාවය වුණේ යුද්ධයක් කිරීමේ අවශ්‍යතාවය නෙමෙයි තිබුණේ. සොරව අරින්න දුන්නේ. එතකොට තමයි හමුදා ක්‍රියාමාර්ගයක් ගන්න සිද්ධ වුණේ. සම්පූර්ණ මානසික මෙහෙයුමක් කළේ. ඔතන වතුර ටිකක් ගන්න. වතුර ටිකක් ගන්න. ඔතන කියනවා සවනස අර සටන් විරාම ගිවිසුමත් එක්කම එතන අර නෝවේ අයව ඇතුළත් කර ගැනීමෙන් ඊය අය ලොකු පෙරත් කිරීමක් කරයි එයාට වතුර දෙන්නේ කියලා අර SLMM එකත් එක්ක ඒක හරි ගියේ නැහැ. මේගොල්ලෝ ඉදිරිපත් උනායි කියලා දෙන්නම් කියලා හැබැයි එනකොට වැඩේ පටන් ගත්තයි කියලා මේ පැත්තෙන්. හැබැයි ඔතන මං හිතන්නේ ලොකු සයන්නාසෙ නොහිටින්න වේ නායක සයන්නාසෙ නොහිටින්න. ඒ වැඩේ ආරම්භ නෑ. එහෙම වුණා නම් ජනශූන්‍ය වෙලා යනවා. ආයි නායක හඳුරේ වෙන්න නොසිටියා නම් මේක එහෙනම් විටඩ මහ බලපතල ප්‍රශ්නයකට මුණ දෙනවා. ඊට පස්සේ වතුර ගන්න නෙමෙයි සටන කළේ. යුද්ධයක් නෙමෙයි. මානසික අවශ්‍යතාවයක්. මානසික අවශ්‍යතාවයක් කළේ. වෙනුවෙන් කරපු කැපවීමක් ඇටියෙ. මානසික අවශ්‍යතාවයක් වෙනුවෙන් කරපු එක. එතනින් තමයි පටන් ගත්තේ. පටන් ගත්ත එක ක්‍රමක්‍රමෙන් පළවෙනි නිදහස් වීම මාවිල්ලාර සොරව. මාවිල්ලාරුව එනිකට් එක නිදහස් කරපු නිදහස් කිරීමෙන් පස්සේ තමයි ටික ලංකාව නිදහස් වෙලා ගියේ. අද අපිට යන්න පුළුවන් වෙලා යන්න පුළුවන් වෙන ඉතින් ඒකට ඉතින් නායකහරගේ පුදුම කැපවීමක් තිබුණා. ඒ නායකහරගේ චරිතය තිබිච්ච ප්‍රධාන දේ තමයි භය නැතිකම. මම කිව්වේ දැන් අර බෝම්බ සද්දයන් පස්සේ මට උනේ වතුර පිපාසයක්. මම දුවගෙන වතුර බිව්වා. වතුර බිල්ල මම කල්පනා නැතුව ගියා. නායක අනිත් අපේ මේ අපේ මොකද්ද පන්සලට හාමුදුරුවෝ ඔක්කොම වගේ දිව්වා. නායකන්තු ඉස්සරහට ගියා. මොකද්ද කියලා බලන්න. දිව්වේ නැහැ. ඒක තමයි තියෙන්නේ ඒක. එතන ලොකු සරස් දැන් ඕකේ ඊට පස්සේ අපි දගෙන තවත් කාලයක් එනවා. දැන් මම ඔය මේ නායක සරස් කිව්වතක ඔය අනුගණම් වල එහෙම අසුගණ අගභාගී දිවගේ හම්බ වෙලා තිබ්බා. ඊට පස්සේ පොඩ ඔතන තිබුණා අර ශාස්ත්‍රීය කම එතන තිබුණේ පන්සල එහෙම පොඩක් ටිකක් එතන අර අපි කියන්නේ නිග්ලෙක්ට් වෙනවා කියලා කියන්නේ නිකන් එතන නිකන් ඒක ගියා පරිහානියට වගේ පරිහානියටත් නේ ඔක සුද්ධ පවිත්‍ර කිරීම සහ පවත්වාගෙන යාම නඩත්තු කටයුතු අදාළ වීමක් වගේ අපි ඔතන පොඩ්ඩක් දකින්න පටන් ගත්තා. ඔව් එහෙම එකක්. ඒලා අපි දැක්කා එත පාටම මෙතන පොඩ්ඩක් ප්‍රබෝධයක් ඇති වෙගෙන යනවා. ඒක ඇත්තට මම දැනන් හිටියේ නෑ මම මේ වුණාන් කියලා. ඒ අවස්ථාව වෙනකොට ඒ කටයුතු වෙන්න ලබසන්. දැන් එතනදී කොහොමද ඒ ප්‍රවේශය ඇතුළේ මෙහෙමයි. දැන් ඔය සේරිල අපේ නායක හඳුරුගේ කාලෙදිත් ටික ටික ඔය පරිපාලනමය වශයෙන් ගැටලු තිබුණා. ගැටලු තිබෙච්ච නිසා මම මැදිහත් වෙන්න ගියේ නෑ. එතකොට මැදිහත් නොවී තිබුණා. දැන් ඉතින් නායක හඳුරුත් ඒ පුළුවන් හැටියට එක එක නැනවා නවතිනවා අර්බුද හැදිනවා යනවා නවතිනවා අර්බුද. අපිටත් දුකයි. අපිට මුකුත් කියන්නත් බෑ. අපි බැරි වෙලා කිව්වොත් එහෙම වැරදි අදහසක් ඇති වෙන්න පුළුවන් අපි මේ පාලනේ ඉල්ලනවා කියලා. ඉතින් ඔහොම තිබිලා ඊට පස්සේ නායකහඳුර මට දවසක් ටෙලිෆෝන් කළා. ටෙලිෆෝන් කළා කිව්වා මෙහෙමයි මේක බාර අරගෙන පුළුවන් නම් මේක කරන්න කියලා. මං කිව්වා මෙහෙමයි මං එහෙනම් වත්පිළිවෙත් කොටස විතරක් බාර ගන්න. පරිපාලනේ බාර ගන්න නෑ කිව්වා.
පරිපාලන නායකයන් විදිහට මේ කරගෙන යන්න වත් පිළිවෙත් කොටස බාර ගන්නා කියලා මම වත් පිළිවෙත් කොටස බාර අරගෙන අපේ සංගපිරිසට කිව්වා ඔන්න දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා දලාට ධාතුන් වහන්සේට ඍෂිසී වැඳ පුදා ගන්න ඍෂිසී පුද පූජාල් පවත්වා ගන්න සුළු කාලයකට වෙන්න පුළුවන් හැකි තාක් ඉක්මනට වැඳ පිදුම් කළා ඕක කරන්න කියලා දැන් මේ විදිහට ඒ දැන් මම ඉස්සෙල්ලාම ගිහිල්ලා පහන් අතර පූජා කළා ඊට පස්සේ ටික ටික පුද පූජාල් ආවා ওই රංගවටේ ඉතිහාසෙත් හරි පුදුම එකක් දවසක් මම සේරිල මළුවේ ඉන්නවා ඉන්නකොට දැන් අපිට හරි දුකයි මේ හැමතැනම බල්ලෝ ගිහිල්ලා කැත කරනවා ඔව් ඊට පස්සේ දැන් මේ අපේ ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ හිමින් හිමින් මේ සත්තුන් එළවන්න පටන් ගත්තා මළුවෙන් ඊට පස්සේ මේ සත්තු මේ අපි ගේට්ටු හතරක් දැම්මා මේ බල්ලෝ ඇතුළට ඇවිල්ලා කැත කරන එකට මේ හොඳ නෑනේ මිනිසුත් වඳිනවා බුදුරජාන් වහන්සේට සාමාන්‍ය එකේ තියෙන ජීවමාන බුදු මේ මොකක් ධාතු වශයෙන් තියෙන ජීවමාන බුදුරජාන් වහන්සේ වැඩි ඉන්න තැන වගේ කරුසරු දක්වගෙන ඉන්න කියලා ඉතින් එතන ඊට පස්සේ ගේට්ටු හතර දැම්මා ගේට්ටු හතර දැම්මට පස්සේ දැන් මම දවසක් ගියාම මේ බැල්ලිය තාප්ප යනවා තාප්ප උඩ මං හෙව දැන් මේ මොකද මේ කියලා ඊට පස්සේ ගේට්ටු දැමලා වැඩන්නේ තාප්පෙන් පයින්නවා කිව්වා ඊට පස්සේ මං කල්පනා කළා තාප්පෙන් පානින එක වළක්වන්නේ කොහොමද ඊට පස්සේ මට පිටර රංවටක් ගැහුවා නම් හරිනේ ඕන රංවට සංකල්පය ආපු හැටි ඊට පස්සේ මම නායකහන්ට ගිහලා කිව්වා නායකන්නි රංවට පූජා කරන්න අපි කැමති මෙන්න මෙහෙම අදහසක් මට ආ සිද්ධිය කිව්වා මෙන්න මේක තමයි ඇති වෙන අදහස රංවටකින් පූජා කරමු සති කොටත් එන්න බෑ පූජාවත් ලස්සන වෙනවා කියලා එතකොට බොහොම හොඳයි කිව්වා එහෙම තමයි අපි රංවට පූජා කළේ ඉතින් දැන් රංවටට ඉස්සෙල්ලා දැන් අපි කටයුතු කරගෙන යද්දිත් ඒත් ඒ පරිපාලන අරබුද වලින් ප්‍රශ්න ආවා එනකට මම නායකන්ට කිව්වා ඊට පස්සේ මම කවුරුත් නායකන් අපිට කරන්න බෑ මේ එක එකනා හිතනවා මේ අපි මේක අයිති කරගන්න හදනවා කියලා ඒ නිසා අපි යනවා කිව්වා අනේ යන්න නම් එපා මං අපවත් ඒගොල්ලෝ ගියොත් ඒ නිසා මේක මම ඉන්නකම් කරන්න කිව්වා ඊට පස්සේ මං කිව්වා එහෙමත් බෑ නායකයන් එහෙනම් නායකයන් මට ලිඛිතව එවන්න කිව්වා නායකයන්ගේ අතින් ලියලා මාස 6කට වතාවක් ඊට පස්සේ නායකයන් මාස 6කට වතාවක් මට ලියුමක් කියවනවා ඒ ලියුම් ටික ඔක්කොම මගේ ළඟ තියෙනවා මා ලියුමක් කියවනවා මෙහිම මේ මාස ඉදිරි මාස 6යි ශීරිවිල වත් පිළිවෙත් කරගෙන පුද පූජා පවත්වාගෙන ඉන්න කියලා. එතකොට මගේ ගුරු ස්වාමීනාසිනේ මේක කියන්නේ. ඒකට මම කරු කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මම මේ ටික කළා. එච්චරයි. ඊට අමතරව කියලා ශීරිවිල පරිපාලනයට කිසිම සම්බන්ධයක් නැහැ. ආ ශීරිවිල තිබෙන්නේ නැහැ. නෑ කිසිම මුල් අපි ගත්ත එකේ අපි කටයුතු කළා මිසක් අපිට ඒ කියන්නේ නායකහඳුරු කරන පරිපාලන ව්‍යුහයට අපි අන්තංගව සම්බන්ධ නැහැ. මොකද මරමතක නැතන මමත් පූජා දෙකකට විතර සහභාගී වුණා. ඒ තිබ්බ ඒක ලොකු වෙනසක් මට තේරුණා එතන තිබ්බ ඒක. ලකුසන සීදි මේක අනිත්‍යතාවය නිසා. ලකුසන වත් පිළිවෙත් කිරීම නිසා. තියෙනනේ වත්තං නපරිපූර්ෙන්තු නසීලං පරිපූර්ති. වත් පිළිවෙත් කරන්නේ නැතුව සිල් පිරෙන්නේ නැහැ. මං අපේ ස්වාමීන් වහන්සේලා පිටත් කළේ මං කෝ දුර්ලභ අවස්ථාවක්. මේ ශේරුවිල මහසෑයට වත් කරන්න දුර්ලභ අවස්ථාවක් තියෙන්නේ. ඒ නිසා හොඳට ගිහලා අපි ශේරුවිලට පුද පූජාල් පැවැත්තුවා මිසක් අපි ශේරුවිලින් එක ඉදි කට්ටක ප්‍රමාණයක් මං අරගෙන නෑ මහ මෙවුනාවට. ඒ කියන්නේ ඒක අග්‍රස්ථානයක් ස්වාමීන් වහන්සේ එතන පූජා කිරීමක් කළා. මම පූජාවක් කළේ. මම නායකන්ට කිව්වා නායකන්නේ මේක මට පූජනීය වස්තුවක් විතරයි. මට වැඳුම් පුදුම් කරන්න වස්තුවක් විතරයි. මේක එතනින් එහා මගේ කිසිම සම්බන්ධයක් නෑ කියලා. ඔය එතන මේ වස්තුව කියන එක ඒක පුදුම දෙයක් නේ ලොකසන දෙයක් මිල කරන්න බෑ එතන ස්වාමීන් වහන්සේලා. බෑ. බුදුරජාණන් මේ කියන්නේ කපුසත බෝනාගම කච්චප. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින තැන. ජීවමාන. වැඩ සිටින තැන වගේ. හැබැයි ඉතින් මෙහෙමද මට හොඳට මතකයි අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්න ගොඩක් තියෙනවා. කවට පරිසරයේ තියෙනවා. ඊට පස්සේ දැන් අපි ලෑස්ති වුණා සේරිවිලට ගෙවල් හදලා දෙන්න දුප්පත් මිනිසුන්ට. දැන් අපිට හදන වෙලේ අසාර්ථක වෙනවා. ඊට පස්සේ අපි මිනිසුන්ට කිව්වා රැස් කළා මේ හිටපු කලින් හිටපු මේකේ හිටපු අය චෛත්‍ය රාජයාට වන්දනාමාන කර කර පුදු පූජා කර හිටපු සැදැහැත් බෞද්ධ තමයි ඉස්සර හිටියේ. මේක බෞද්ධ නගර. දැන් ඕගොල්ලෝ ඇවිල්ලා බීගෙන දඩීමේ ගිහිල්ලා එහෙම ඉන්න එපා. ඕගොල්ලෝ පුරුදු වෙන්න අඩු ගානේ සතියකට වතාවක්වත් ඇවිල්ලා මේ පෑන් පාත්‍රය පූජා කරන්න මල් පූජා කරන්න වඳින අනේ මිනිස්සු ටික ටික පුරුදු වෙන්න පටන් ගත්තා. වැඳුම් පුදුම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි ගෙවල් හදා දෙන්න සූදානම් වුණා. කඩහපල් වෙනවා ඒවා. ඊට පස්සේ මේ ගෙවල් වලට පේන්ට් කරන්න බඩමුට්ටු අරන් එන්නට වාහනේ පිටින් පෙරළුණා. ඊට පස්සේ මට අපිට තේරෙන්නේ නැහැ ඒක මොකද්ද ඒක කියලා. ඊට පස්සේ ඒක කඩාකප්පල් වෙච්ච නිසා අපි එහෙම ඒකත් නැවැත්තුවා.
මොකද හේතුව මේ අපිට හොයාගන්න බැරි මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ නමුත් චෛත්‍ය භූමිය විශාල ආලෝකයකට පත් වුණා. ආලෝකයක්. ප්‍රභාෂරයකට පත් වුණා, ප්‍රභාෂර වුණා. ඊළඟට ගොඩාක් පිරිසක් වෙලා හොඳ ශ්‍රද්ධාවෙන් ඇඳුම් පිඳුම් කරන්න පටන් ගත්තා. මොකද අපි අපි තේරුම් ගත්තා ලලාට ධාතුන් වහන්සේගේ අනුභවෙත් එහෙමම ජීවමාන වැඩ සිටින බව. ඒ නිසා අපිට හරි සතුටුයි. ඒ අපි ඉදිරියේදී අපි සේරුල නේවාසික වේදල වත් පිළිත් කරපිනුත් අපි අයින් වෙනවා. ඒ නිසා මේ අපි මේ කාලේ ඒ කියන්නේ සරණකේති ස්වාමීන් වහන්සේගේ අවවත් එක්කම ඔව් උන්වහන්සේගේ දැන් අද ආදාහන කටයුතු සිදුවෙනවා. ඊට පස්සේ අපි පාඩුවක් අපි සීල දෙනාට නැහැ. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් පරිපාලන සිතට අපි මදිහත් වෙන්න කැමති නැති නිසා අපි සම්පූර්ණයෙන් අයින් වෙනවා. නමුත් අපිට ඒක අයින් ඒකට අපිට හිතට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව අපි මම කියන්නේ සාමාන්‍ය මහ ජනතාවට සාමාන්‍ය මහ ජනතාවට දැන් නැහැ. ඊට පස්සේ ඉන්න ඊළඟට සම්බන්ධ වෙන ස්වාමීනාස්සලා දැනගන්න ඕනේ. ඒ තුරු ටික කරගෙන යන්න නේද? දැන් අපි හොඳ පසුබිමක් හදලා තියෙනවා. ඒ අනුව කරගෙන යන්න උන්වහන්සේලා දක්ෂ වෙන්න ඕනේ. අපිට කරන්න බෑ. ඉතින් හැමදාම මේවා ඉතින් උන්වහන්සේලා ටික දැන් අපිම කරන්න ඕනේ. අපි අතින්ම කරන්න ඕනේ. අපිම මුල් වෙන ඕනේ කියන මතයක් මට මේකේ නැහැ. ඒ තේ නිසා ඒක ඒ සම්මාසල කරගෙන ගියා පොව දැන් තේරෙනවනේ රටාවත්. හැබැයි ඉතින් අපි අර හොඳ ලස්සනට සම්මාසල වැඳුම් පිදුම් කරගෙන මේ දායක පිරිසට මන දහ කියාගෙන ඒක නම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට අපිට තවත් දුර්ලභ වාසනාවක් උදා වුණා. ඒ තමයි දැන් මේ සේරුවිල ඔය ඊට තොප්පූර් මුතුර අතරේ තියෙන ගල් කන්දක්. මේ ගල් කන්දුවේ නායකහඳු එතනත් පුරාවස්තු තියෙනවා. නායකහඳු එතන පොඩ්ඩක් තැනක් හදන්න මහන්සි ගත්තා. මං කෝ නායකහඳුවේ ගල් කන්දට මහන්සි වෙන්නේ එක හරි අපරාධයක්. නායක රෝකට මහන්සි වෙන්න එපා. අන්න මේ 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 තෝපූර් ගම සීමාවෙම අයිනි තියෙනවා පැරණි විල් ගම් වෙහෙර. සනන්ස ඒකට අපි එන්නේ ඉස්සෙල් කෙටි විරාමයකට ගිල්ලෙන්න අවශ්‍යද සනන්ස? සර් ලොක්සන් අපි එහෙනම් කෙටි විරාමයකට පාලක ප්‍රධාන පාලක මෙදිරි කොස් නැවතතාවක් අපේ දහම් කතිකාවතට. නමෝ බුද්ධාය සතහම් කතිකාව අවසර ලොකුසන. එතකොට ලොකුසනස් දැන් අපි විල්ගම් වේර ළඟ නැවතුනේ ගියවතාවේදී. එතකොට විල්ගම් වේරේ තියෙන වැදගත්කම සහ මොන වර්ෂයේ වගේද ඒකේ තියෙන ඒක කොයි විදිහටද සැකසෙන්නේ? මේක සෝමාවතියයි සේරුවල අතරටද වැටෙන්නේ විල්ගම් වේරේ කොහොමද හරියට? දැන් අපිට නායකහරුවකට අපිට අපි අපවත්ච්ච සරණකෙත් තියෙන අනායක හඳුරු අපිට කිවි ඔකට අපිට විල් ගංවැර කියන නමින් තමයි පොඩි කාලේ ඉඳලා අපි අහලා තිබුණේ. ඔත් විල් ගංවැර කියලා තැනක් තියෙනවා ඕකත් හදන්න ඕන කිව්ව මිසක් එකම දවසක් මට මතක අපි පොඩි සන්ධිය බලන්න ගිහින් තියෙනවා එච්චරයි. ඊට පස්සේ සම්පූර්ණයෙන් අපිට නිකන් අමතක වෙලා වගේ ගියා. කොහොම තියෙද්දී දැන් මම දවසක් නායක හඳුරු මට දොස් කියනවා ගල් කන්දේ ඇවිල්ලා බලන්නෑ කියලා. මම ඉතින් ගල් කන්දට ගියා. මට කිසිම ඒක ගියාට මගේ සිත් ගත්තේ නෑ. මංකෝ ඇයි නායකන්නේ මේකට මහන්සි වෙන්නේ? අර විල්ගම් වේරේට දැන් මොකද්ද වෙලා? ඕවා ඉතින් කොහොමද? මංකෝ නෑ අපි පොඩ්ඩක් බලමුද හොයලා කියලා. හා එහෙනම් යන් කිව්වා දවසක්. ඔන්න නායකහරුත් එක්ක මම විල්ගම් වේර බලන්න මේ නායකහන් මඩම් මං ආවා. නායකහන් ඊට පස්සේ කිව්වා මේ මංකෝ නායකන්නේ ඉතින් මේක හොඳ වටිනා චෛත්‍යයක්නේ. අපි මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරලා ගම්මු කියලා. අනේ මට බෑ උන්වහන්සේ ඕවා කරන්න කියලා ඔන්න නායක කරමු. ඊට පස්සේ මංකෝ එහෙනම් නායකන්නේ මටත් ඉතින් පුළුවන් කමක් නෑ. එහෙනම් අපි මේක මේ අපේ මේ ඔය සුබෝධි සාමනාතර බාර්ජම කියලා කිව්වා. ඉතින් නායකරු එකඟ වුණා. හැබැයි ඒ විදිහ තනිකර කටු ගාල තිබුණේ. මේක පෙරේණි ස්තූපයක්. ඒ කියන්නේ දැන් මට මුකුත් කියන්න බැරි. ඔය ගැන මහාචාර්ය තුමෙක් ඔය ගැන පරේෂණ ග්‍රන්ථයක් ලියන නිසා ඒ ඓතිහාසික කරුණු දක්වමින්. මොකද ඕක තමයි අර මේ එතුමා තෝරගෙන තියෙන්නේ ඔය ලලාට ධාතු වංශයේ තියෙන විස්තරයත් එක්ක එතුමාට අහුවෙන යම්කිසි ඓතිහාසික පසුබිමක් ඔතන තියෙනවා කියලා. ඉතින් කොහොම හරි දැන් ওই විල්ගම් වෙහෙර අපි හදන්න පටන් අරගෙන ඊට පස්සේ මේ දැන් ඔන්න මේ වෙද්දී විල්ගම් වෙහෙර ප්‍රතිසංස්කරණය කරගෙන යන්න පුරාවිද්‍යාවෙන් මම හිතන්නේ විශේෂයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුදුමාකාර උනන්දුවකින් සහයෝගයකින් සහ ශ්‍රද්ධාවකින් කටයුතු කරනවා කියලා විශේෂයෙන් අපි කියන්න ඕනේ ඒකෙදි. ඒ නිසා මේ මං හිතන අපිට නබෝ කාලෙකින් ඒකත් ප්‍රතිසංස්කරණය කරලා වන්දනමාන කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක ඓතිහාසික වශයෙන් ඒකත් ගිරියාබා රජුරන්ගේ කාලේ එකක් කියලා තමයි කියන්නේ. ප්‍රතිසංස්කරණ දෙකක් හම්බ වෙලා තියෙනවා. මං හිතන්නේ මුල් එකයි
මේ චේරුලත් එහෙම චේරුල් ප්‍රතිසංස්කරණ දෙකක් හම්බෙලා තියෙනවා. මුල් ප්‍රතිසංස්කරණය තනිකරම gadol වලින් කරලා තියෙන්නේ. ඊළඟ ප්‍රතිසංස්කරණය ගැන තමයි ඔය මේ මොකද්ද සලපතල මළුව එහෙම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔය විල්ගම් වේරේකේ සලපතල මළුවක් නෙමෙයි තියෙන්නේ. gadol මළුවක් තියෙන්නේ සෝමාවතී වගේ. gadol මළුවක් තියෙන. ඒ වගේම තවත් එකක් තියෙනවා අර ස්තූපාරාමෙ තියෙන්නේ. ස්තූපාරාම සලපතල මළුවයි චෛත්‍යරාජයේ අතරේ පොඩි වැලි මන්තිරුවක් තියෙනවා. ඒ වගේ සාමාන්‍ය පොඩි මන්තිරුවක් තියෙන වටේටම මේ විල්ගම් වේර චෛත්‍යෙත්. එතකොට සාමාන්‍යයෙන් ඒ චෛත්‍ය රාජයාගේ යම් යම් ආනුභාව දකින්න ලැබෙනවා දැන්ටත්. මං හිතන්නේ ඒක ආරක්ෂා වුණේ චෛත්‍ය රාජයාගේ මැද්දේ තිබුණ විශාල සියඹල ගහක්. ඒ වගේම තිබුණා විශාල කටුවක් උඩ අපිට මුල්ම කාලයේදී අපිට ඇවිද ගන්න බෑ පළාතේ. සෙරප්පු දෙකක් නැතුව මළු යන්නම බෑ. ඒ තරම්ම කටුවක් උල් තිබුණා. ඒ කටුවකුල් නිසා ඊළඟට නිදන් හොරුන්ගේ ග්‍රහණයට අහුවෙලා තිබුණා. නමුත් නිදන් හොරුන්ට ගන්න බැරි වෙලා තිබුණා. ඒක නිසා ඒ චෛත්‍ය රාජයා බේරුණා. ඊට පස්සේ පුරා විද්‍යාවෙන් කැණීම් කටයුතු කළා. ඊට පස්සේ මේ කළු ගලින්ම ධාතු මේ ගර්භයක් හදලා අපි සර්වඥ ධාතුන් වහන්සේලා තැම්පත් කළා. තැම්පත් කළා තමයි ඒ චෛත්‍ය රාජයාගේ කටයුතු මේ ආරම්භ කළා තියෙන්නේ. එතකොට දැන් මාර්ගයේ හැටියට ගත්තොත් ලොකුසානස කොහොමද වෙන්නේ? සෝමාවතිය තෝපුර පැත්තට තියෙනවා කිලෝමීටර් 3-3.5ක් විතර තියෙන්නේ. එච්චරගේ ප්‍රමාණයක් තියෙන. ඉතින් තෝපුර පැත්තට ශේරුල ආසන්නෙම තියෙනවා. එතකොට කාට හරි යනවා නම් එතකොට එතන වැඩි වෙලාවක් යන්න දෙයක් නැහැ. ශේරුලදීම පුළුවන් ශේරුලට ගිහලා ශේරුලෙම පාර තියෙනවා. පාර තියෙනවා. ඉතින් අපි අනාගතේ බලාපොරොත්තු වෙන්නේ එතන තමයි මේ දැන් කොමත් දැන් සේරුවිල මම නායකයන්ට ප්‍රතිඥා දීලා තිබ්බා. නායකයන්ට වැඩ ඉන්නකම් විතරයි මම මේ කටයුතු කරන්නේ. නායකයන්ගෙන් පස්සේ මම මේ කටයුතු කරන්නේ නැහැ කියලා මම මේ ප්‍රතිඥා මම ඉෂ්ට කරනවා. සේරුවිලෙන් අයින් වෙනවා. අයින් වුණාට පස්සේ මම හිතන්නේ අපේ සංඝ පිරිස ඔය විල්ගම් වෙහෙරි කුටි හදලා තියලා ඒක උනාසලට උනන් සේරුවිල වඳින්න පුළුවන්. ගිහිල්ලා වන්දනාමාන කරන්න පුද පූජා පවත්වන්න පුළුවන්. එතකොට මනෝහරි පුද පූජා අපේ මහමෙවුනාවට සම්බන්ධ දායක පින්වතුන්ට සේරුළු චෛත්‍යයේ පුද පූජා පවත්වන්න උවමනා නම් එතකොට විල්ගම් වෙහෙරට වෙලා විල්ගම් වෙහෙරි ඉඳලා සංඝ පිරිසත් එක්ක ගිහිල්ලා චෛත්‍යයට වන්දනාමාන කරලා එන්න පුළුවන්. සේරුළු සම්බන්ධයෙන් පරිපාලන කටයුතු හෝ නිවාසී කටයුතු අපි කරන්නේ නැහැ. ඔව් එතකොට අපේ සංඝ පිරිස විල්ගම් වෙහෙරි නවත්තලා ඒ චෛත්‍යයට උපස්ථාන කරගෙන පින් කරගනි. ලබුසාරංශ කොහොමද මේක දකින්නේ අපි ත්‍රිලක්ෂණයත් එක්ක ගලපගත්තොත් ඔක නෑ මේක ලෝකේ තියෙන සාමාන්‍ය දේවල් මේවා මොනවද මේව නෙමෙයි ප්‍රශ්න තිබුණේ අයියෝ අර කොහෙද මහ විහාරේ ඒ ඊළඟට ආබේගිරිය ජේතවනේ ඇතුළේ ප්‍රශ්න ගත්තොත් එimhe දැන් ජේතවනේ මං හිතන මහතිස්ස මහදෙලිය මහතිස්ස වගේ නමක් මට මතක ඒ හාඳුරු මේ කවුද මහසිංහ රජු ලවා මේ මහ විහාර සීමාව දුරන්ඩ පවා තරමට අමනාපයෙන් ඉඳලා තියෙනවනේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා 7 නමක් හරි 8 නමක් හරි උමං හදාගෙන හැංගිලා ඉඳලා තමයි ඒක ව්‍යර්ථ කරලා තියෙන්නේ. ඒක ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා තියෙනවා මේ මහාවිහාර වාසී සංඝරත්නේ. හැබැයි එතකොට අපි ඔතනක් තියෙන ඉතින් ඒ හැමදේම කළ යුතු දේ කරන එකත් ඉන් එහාට නෑ මෙහෙම තියෙනවා ධර්මයේ සඳහන් වෙනවා අඤ්ඤාහි ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒව මේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකා සක්කාරං නාවි නන්දෙය්‍ය විවේකමනු බ්‍රූහයේ කියලා. අඤ්ඤාය ලාභූ පනිසා ආදායං උපද්වන මාර්ගයේ වෙන එකකි. අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන් මඟ තව එකකි. ඒව මේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූහු මෙය මනාකොට විනස් වෙන වශයෙන් දැකගත යුතුයි කියනවා. දැකගෙන සක්කාරං නාබිනන්දෙය්‍ය ලාභ සත්කාර කෙරේ ආසා කරන්න ඕනේ නැහැ කියනවා. විවේක මනු බ්‍රෝහේ විවේකයෙන් එදී වාසය කරන්න කියනවා. එහෙම තමයි. ඉතින් ඒක දේශනා කරන්න ඕනේ නැහැ නේ. බුද්ධ කාලෙත් එහෙම ප්‍රශ්න නොතිබුණා නම් එහෙනම් බුද්ධ කාලෙත් එබඳු ප්‍රශ්න තිබිලා තියෙනවනේ. නැත්තම් බුදුරජාණන් වහන්සේට එහෙම එකක් වදාරන්න අවශ්‍යලා නැහැ නේ. කොහොමද මේකේ අපි එකක් තේරුම් ගන්න ඕනේ? මේ ලෝකේ මිනිස්සුයා ආකර්ෂණීය වෙන්නේ යම් කිසි දෙයකට එයාගේ මනසේ තියෙන යම් කිසි ස්වභාවයක් එක්කයි. දැන් බලන්න හිතලා අපේ මේ බුදුරජාන් වහන්සේ බෝසත් අවදීදී දහම්සොඬ කියලා රජෙක් වෙලා හිටියා. සාමාන්‍ය රජෙක් වුණාම ආකර්ෂණීය වෙන්නේ ධර්මය හොයන්න නෙමෙයි. ලොකු අන්තපුරයක් හදාගෙන ලොකු රාජ
රාජශ්‍රීයෙන් යුක්තව මහා අභිමානයෙන් යුක්තව නොඑක ආකාරයෙන් නගර ප්‍රදක්ෂිණා කරමින් නොඑක ආකාරයේ ප්‍රිය සම්භාෂණවල යෙදෙමින් වාසය කරන්නයි. නමුත් මේ කවුද දහම්සොඬ රජ දහම්සොඬගේ නම වැටුණු තේ නිසානේ ධර්මයේ තියෙන අධික ලොල් බව. ද සුරාවට ලොල් නම් එයාට කියන්නේ සුරාසොඬ. ස්ත්‍රීන්ට ලොල් නම් එයාට කියන්නේ ස්ත්‍රීසොඬ. එතකොට ධර්මයේ ලොල් නිසා දහම්සොඬ. ඊළඟ අන්තිමට මේ ගාථා පද හතරක තේරුම ඉගෙන ගැනීම පිණිස දන්න කෙනෙක් ඉඳලා නැතුව රාජ්‍ය අත්හැරලා යනවනේ. ඉතින් ඒ නිසා ඒකේ තේරුම තමයි මේ අපිට අභ්‍යන්තරයේ තියෙනවා අපි ආස කරන දේට ඇදිලා යන එක. එතකොට ධර්මයට ආස කරන එක්කිනා ධර්මේ කරා යනවා. ලෞකික දේට ආස කරන එක්කිනා ලෞකික දේ කරා යනවා. ඉතින් ඒක ලෝකයේ තියෙන මං හිතන්නේ ලෝකයේ තියෙන සාමාන්‍ය ස්වභාවයයි. ඒකේ විශේෂ ස්වභාවයක් නැහැ. ඉතින් ඒක දැක්කම සමහර මිනිස්සු කියනවා ඇයි මෙහෙම වෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ කී කියනවා. ඉතින් ඒ මිනිස්සු ඇයි මෙහෙම කියන කාරණේ ඒගොල්ලෝ එහෙම නැහැ වගේ නිකන්. සාමාන්‍ය ලෝකෙ මිනිස්සුන්ගේ ස්වභාවය ඔය. ඒකයි. ඉතින් ඒක වෙන්නේ නැත්තම් ඉතින් ගොඩාක්ම දියුණු තත්ත්වයක්. ඉතින් මම හිතන්නේ බුදුරජාන් වහන්සේගේ කාලෙත් අර වගේ ගාථා දේශනා කළ තියෙන එකින් පේන. දැන් සමහර භික්ෂුන් වහන්සේලා බුද්ධ කාලේ ඉඳලා තියෙනවා. පින්නපාතේ වඩිනවා. වැඩියම ඔන්න මේ කෙනසි ආහාරයක් ප්‍රණීත නැති ආහාරයක් ලැබෙනවා. ඉතින් ඒක වළඳන්නේ නැතුව මේක අරන් යනවා තමන් පැවිදි වෙච්ච ගෙදරට. එතකොට ගෙදර උපාසිකා මෑණිව තමන් ගිහි කාලේ බිරිඳ ඒක සිද්ධියක් එහෙම තියෙනවා. ගිහි කාලේ බිරිඳ ඒ තානි පාත්‍රය අරගෙන පැත්තකින් තියලා එයා වෙනම දානි හදලා රසට දෙනවා. ඔන්න ඒකත් ඒ ලාභයට ගිජුවීම. දැන් ඔහොම වෙද්දී දැන් බිරිඳට හිතුණා ටික කාලයක් ගියාම මේක හරි වැඩන්නේ මේක කිසි තේරුමක් නැහැ නේ මීටර හොඳනේ මෙයා ගෙදර ඉන්නවා නම් කියලා. ඊට පස්සේ දවසක් බිරිඳ මොකද කළේ පිරිස ගෙන්නගෙන පොඩි උත්සවයක් වගේ එකක් තිබ්බා ගෙදර. එතකොට අර තියලා මෙයා බිරිඳ ගියා පිටිපස්සේ කැවුම් හදන්න. ගියාම අර තමන්ගේ පවුලේ පැවිදි වෙච්ච දැන් ස්වාමියා පින්ඩ පාති වැඩියා. ඊට පස්සේ කිව්වා වැඩියොත් කියන්න මේ අද දානි නැහැ කියලා කියන්න කිව්වා. ඉතින් මිනිස්සුෙක් ගිහලා කිව්වා දානි නැහැ කියලා. උන්වහන්සේ වඩින්නේ ඉතින් අයිතිවාසිකම් තියෙනවනේ. ඊට පස්සේ මේ නෝනට ගිහින් කිව්වා මේ උන්වහන්සේ වඩින්නේ නැහැ නියාපාව කියලා. එහෙනම් ඇතුළට වඩින්න කියන්න කිව්වා. වැඩියෙන් කිව්වා අපේ මේ ළමයින්නේ තාත්තනේ මේ කියලා. ඊට පස්සේ වැඳලා දැන් මට වැඩක් නැහැ. දැන් මට මිනිහෙක් නැහැ. මට මේ ළමයි අනාථ වෙලා මම යනවා යන වෙන මිනිහෙක් එක මේ ගම අතහැරලා මම බලන් හිටියා. ඔය ඔබ වහන්සේ නම් සර්වත් නුරුම් පිරිනුවම් පායි මට මොකද්ද මේ වෙන්නේ කියලා. ආර බිරිඳ ආඩපාල කියන්න ගත්තා. ගත්ත විතර හිත වෙනස් වුණා. වෙනස් වෙලා කිව්වා ඔයා බයෙන් ඉඳපන් මං එනවා කියලා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා හම්බ වෙලා කිව්වා ස්වාමිනී මට මහානදම් පුරන්න බෑ කිව්වා. ඇයි කියලා ඇව්වා. අනේ මගේ නෝන අනාථ වෙලා ළමයි අනාථ වෙලා මම ඒ ගැන බලන්න ඕනේ. නෑ අපි ඉස්සෙල්ලා මේක බුදුරජාන් වහන්සේට ගිහිල්ලා කියමු කිව්වා. ඊට පස්සේ බලෙන් එක්කන් ගියා බුදුරජාන් වහන්සේ ගාවට. දැන් මෙයා එන්නෙම නෑ. දැන් බලන්න දැන් හිත වෙනස් වුණාම දැන් බුදුරජාන් වහන්සේ දකින්නවත් හිත නැමෙන්නේ. එතකොට දැන් බුදුරජාන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙච්ච අය. බලන්න මේ හිත වෙනස් වෙනවා පස්සේ එන තත්ත්වේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේට විස්තරය කියනවා. උන්වහන්සේ වදාලා පෙර ආත්මෙත් මේ භික්ෂුවට ඔය ස්ත්‍රිය නිසා ප්‍රශ්න ආවා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා ආශීතුනා ස්වාමීනි මොකද්ද කියලා. කිව්වා පෙර ආත්මේ මේ භික්ෂුව මුවෙක් කිව්වා. ඔය ස්ත්‍රිය මෝදෙනක් කිව්වා. මේ ඒ කාලේ මෝ හිටියා කිව්වා කැලෑවල මෝයි ගම්වල මෝයි. ගම් ආශ්‍රය කරගෙන මෝ දන්නවා කිව්වා මිනිස්සුන් යනේන පාරවල් මිනිස්සුන්ගේ ගඳ ඉව ඔක්කොම දන්නවා. කැලෑවල මෝ දන්නේ නැහැ කිව්වා. හිටපු ගමන් කැලෑවලින් එනවා කිව්වා වනාන්තරේ මහ ගැඹුරු වනාන්තරවල ඉන්න මෝ රංචු. ඒ දවසක ආපු මුවෙක් මේ ගමේ හිටිය මෝ දෙනත් එක්ක යාළු වුණා කිව්වා. යාළු වුණාට පස්සේ අනිත් මෝ කියලා තියෙනවා ඔබ මේ වැඩේ කරන්න එපා අපි යමන් කියලා. දැන් මෙයා යන්නේ අර මෝ දෙනෙක් පස්සේ වැටලා ඉන්නවා. දැන් මෝ දෙන හරි කට්ටයි කිව්වා. දැන් දවසක් වැද්දෝ වගේක් ඒ මෝ යන පාරේ මේ ඉන්නවා. මේ ඊතල තියාගෙන ඉන්නවා. දැන් ඉව වැටුණා අර මෝ දෙනට. දැන් මෝ දෙනේ දැන් අරය කැලේ ගියේ නැහැ. මෝවා කැලේ ගියේ නැහැ. අර මෝ දෙනත් එක්ක එකතු වෙලා හිටියා ඔය ගමේ ගොඩේ ඔය එක එක ලඳු කැලවල රිංග රිංග. ඊට පස්සේ දැන් අර මෝ දෙන දැන් මෝ දෙනයි මේ මෝවයි පාර යනකොට දැන් මෝ දෙන දන්නවා මිනිස්සු ඉන්නක දැන් ඉස්සරහා පාරේ. මෝ දෙනෙක් ඔයා ඉස්සර වෙන්න කිව්වා. කියලා අර මෝවා ඉස්සර කළා. දැන් මෝවා ඉස්සර වෙලා යනවා. මෝඩ මෝවා අර කට්ට මෝ දෙන පිටිපස්සෙන් යනවා.
එතකොට මුවාට තමයි විද්දේ. විද්දකම මෝදෙන සුරස් ගාලා පැනලා ගියා. ආන්ගේ මෝදෙන අර්ගයන් කියන්නේ. බලන්න මේ මං කියන්නේ මේ සංසාරේ. එතකොටම අර භික්ෂුන් වහන්සේට මේ කෙරෙහි තිබිච්ච බන්ධනේ කැඩුනා. බුදුරජාණන් ධර්ම දේශනා කළා සෝවාන් ඵලයට පත් වුණා. බලන්නට මාර්ගඵල ලබන්න පින් තියන අයනේ මේ වගේ දේවල් වලට පැටලි පැටලි යන්නේ. ඒ වගේ සාමාන්‍ය ආධ්‍යාත්මික වශයෙන් දිනු කරන්න පින් තියන අය කොච්චර මේ ලෞකික විෂයන් නිසා පැටලි පැටලි යනවා ඇද්ද? ඒ තමන්ගේ මූලික අරමුණ අමතක වෙන්න පුළුවන් කෙනෙකුට. ඒක හිතේ මේ චිත්ත මොකක්ද ඒක කියන්නේ මේ ප්‍රබල වීම නේද? සවනස ඒ කියන්නේ හිත හසුරවා ගැනීමේදී තමන්ට ඒක හසුරවා ගැනීමට හැකියාවක් නෑ මෙහෙම නැත්නම් ආසාව ඒක යට කරගෙන යනවා. ඒ කියන්නේ දැන් ධර්මාවබෝධ කිරීමේ ආශාව බලවත් තිබුණේ. ඒකයි අයි ධර්මාවබෝධ කරන ආශාව යට කරගෙන මේ ප්‍රශ්නේ ආවේ. එතකොට අර ලොකු සනාසි අර අපි ඉස්සර කතා කරනවා වගේ උතන එනවා ශ්‍රද්ධාව සති සමාධි ප්‍රඥා විරය කියන ඒ පහ කියන එක මෙතන ඇත්තෙම නැහැ. ශ්‍රද්ධාව නැති වෙනවා කියලා. එතකොට සතිය මොකද්ද කරන්න කියන එක නැති වෙනවා. එතකොට ඒ කෙරෙහි තියෙන විරය සමාධි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ළඟට අර භික්ෂුව අකමැත්තෙන් ඇදගෙන යන්න උනානේ. එතකොට බලන්න නේද? ඒ කියන්නේ අර බැලන්ස් එක කියන එක යනවා එක පැත්තකට සම්පූර්ණ එක පැත්තකට යනවා. ගියාට පස්සේ වෙලා තියෙන්නේ මේකයි. දේශනාවේ තියෙනවා ඊට පස්සේ හොඳ නරක හොයාගන්න බෑ කියලා. හොඳ නරක හොයාගන්න බෑ, සාධාරණකම් හොයාගන්න බෑ, හරි කවුද වැරදි කවුද කියලා හොයාගන්න බෑ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ නිරන්තරයෙන්ම අර පවු රැස් වෙනවා. සමහරට ගුණ නොකියවිතේ කිනාගේ ගුණ කියනවා. දොස් නොකියුතු එක්කිනාට දොස් කියනවා. දොස් කියුතු එක්කිනාට ප්‍රශංසා කරනවා. ඕවන තින් ලෝකෙ දාන්න තියෙන්නේ. ඒ තියෙන නිසා ඒ වගේ පරිසරයක් ඇති වෙලා අර මිනිස්යාට මේ ධර්මයේ ලබා ගන්න තියෙන අවස්ථා මගේ සාමාන්‍ය තේරුම් ගැනීමට අනුව මං හිතන්නේ වර්තමාන මිනිස්යා පැවිදි වුණත් ගිහි වුණත් කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නොතිබුණොත් අමාරු වෙටෙනවා. කල්‍යාණ මිත්‍රයන්ගේ ඒක තමයි අවශ්‍යතාවය. ඔව් කල්‍යාණ මිත්‍රය තමයි සිහි කැඳවන්නේ. සිහි කැඳවලා අතන අර යන මාර්ගයේ තියාගෙන ඉන්න අර ලොකු සනස කිව්වනේ අර කෙවිතකින් ගහලා අර ගේනවායි කියලා මාර්ගයට අන්න ඒක තමයි. අයියෝ ඒක තමයි. කල්‍යාණ මිත්‍රගේ ආශ්‍රය නොතිබුණොත් හිතවත්කම නිසා මේ අර්බුදෝල්ට පැටලෙනවා. ඒ හිතවත්කම නිසා අර්බුදෝල්ට පැටලුණාට පස්සේ අර්බුදෙන් ගැලවෙන්න බෑ. මොකද හිතවත්කම පාවිච්චි වෙනවනේ අර්බුදේ තමන් ඒකේ අර්බුද විසඳ ගන්න. එතකොට බේරෙන්න බෑ. ඒකදී අපි හිතවත්කම පසෙකලා අපි දැනගන්න ඕනේ මේ තමන්ට මේකෙන් කුසල් වැඩිනවද අකුසල් වැඩිනවද කියලා තීරුම් අරගෙන අකුසල් වැඩිනදී අතාරින්න අපි දක්ෂ වෙන්න ඕනේ. මම හිතන්නේ එහෙම තමයි කරේ යුත්තේ. ලොකු සන්නාංශයට මේ මට ප්‍රශ්න දෙකක් ඇවිල්ලා දෙනවා. ඊට යන්නේ ඉස්සෙල්ලා ලොකු සන්නාංශය අවසාන වශයෙන් අපේ සරණ කීර්ති නායක සන්නාංශ ගැන මොකද්ද කියන්න පුළුවන්? නායකයන් මම මෙන්න මෙහෙම එකක් නායකරු සම්බන්ධයෙන් දැක්කා. නායක හඳුරන්න තිබුණා ලොකු මානසික හැකියාවක්. හැබැයි නායකහඳුරන්ගේ මානසික හැකියාව ප්‍රයෝජනෙ ගන්න නායකන්ට අවස්ථාව ලැබුණා නම් නායකහරු අපවත් වෙන්නේ ධ්‍යානලාභී කැටියට. එච්චර හැකියාවක් තිබුණා. ඉතින් කොච්චර හැකියාවක් තිබුණා තමන්ට ස්වාධීනව තීරණ ගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. නායකන්ට කීප වතාවක් අවශ්‍යතාවය ඇති වුණා මේ බණ භවනා පැත්තට නැඹුරු වෙන්න. නමුත් යම් පරිසර සාධක මත ඒවා නායකන්ට ඒ අවස්ථාවල් අහිමි වුණා. යුද්ධයයි ඉසාව වෙනත් ඒවයි ඊළඟට දැන් අපි ආශ්‍රයනොත් නායකන්ට යම් අවස්ථාවල මේ මට මේ භවනා කරගන්න කියන හොඳයි කියන අදහස එනවා. නමුත් ඒකට තවත් කිසි වටෙන් උදව් ලැබෙන්න ඉපෑ. ඒ අදහස ඉෂ්ට වෙන්න. මොකද මම එහෙම කිව්වේ නායකන්ට තිබුණා දැඩි මානසික හැකියාව. මොකද ඒ හැකියාව මට මගේ යුද්ධ කාලේ දැන් නායකන්ට තේරුණා මේ මිනිස්සු මැරෙනවා, මේ හිතැඟල මැරෙනවා, විනාශ වෙනවා. නායකවරු එකපාරටම තීරණය කළා අවුරුද්දක් සේරුවිලින් පිටස්තර වඩින්නේ නැහැ. කොහේටවත් වඩින්නේ නැහැ මොනම හේතුවක් නිසාවත්. අවුරුද්දක් මෛත්‍රී භාවනා කරනවා කියලා. නායකවරු අවුරුද්දක් මෛත්‍රී භාවනා කළා. ඒ කියන්නේ මේ වගේ ප්‍රධානත්වක ඉඳගෙන අවශ්‍යතා හොඳට සමාජික අවශ්‍යතාවද අනිවාර්යයෙන්ම යන්න තියෙද්දි ඒ ඔක්කොගෙම නොයා අවුරුද්දක් මෛත්‍රී භාවනාව කළා. මට මතකයි තනියම මයික් එක තියාගෙන තනියම මෛත්‍රී භාවනා කරනවා. අනිත්‍ය මෛත්‍රී භාවනා කළත් එකයි නැත්ත් එකයි කියලා.
ඒ වගේ අර හොඳ මානසික හැකියාවක් තිබිච්ච කෙනෙක්. ඒකෙන් උන්වහන්සේ තිබිච්ච සාමාන්‍ය පෙර ආත්මයේ රැස්කල පින්බලයක් නිසා වෙන්නේ නැති. ඒ කියන්නේ මේ හැකියාව අදිෂ්ඨානයේ හොඳට හරවගන්න පරිසරයක් ලැබුණා නම් නායකාන්ට මේ ඔය රැස්කලටත් වඩා දැනුත් නායකර ගොඩාක් පින් රැස් කළා. මම හිතනවා නායකාරන්ගේ ජීවිතයේ ලැබිච්ච සංසාර ගමනට එකතු වෙච්ච බලවත්ම පින තමයි දලාට 13 වහන්සේ ආරක්ෂා කරපු එක. එදා නමුත් අපි තරුණ වයසේ සිටි අපිට තේරෙන්නේ නැහැ ඒ කාලේ. එදා නායකන්දර කිව්වනම් වැඩක් නැහැ අපිට අපේ ජීවිත බේරගෙන යමු කියලා. අපිත් හොඳයි නායකයන් කියලා අපිත් බලුවේ කොහොම හරි මේ බයෙන් මිදෙන්නේ මිනිස්සුя බලන්නේ. මරණ බය කාපු වෙලාවට ඒකෙන් ගැලවිලා යන්නේ බලන්නේ. ඉතින් අපිත් ඉතින් ලෑස්ති පිටින් යමු නායකයන් කියලා. නායකෝ නැහැ යන්නේ කියලා අපිත් හිතුවා නැහැ යන්නේ කියලා. ඉතින් එතකොට ඒ නායකන්දර ඔය ශේරිවිල ආරක්ෂා කරගෙන 30 අවුරුදු යුද්ධයේදී ඒක දායාද කිරීමම මං හිතන නායකයන්ගේ ජීවිතයට ගොඩාක් මේ ගොඩාක් පිනක් රැස් වුණා. වචනෙන් කිව නොහැකි පිනක් රැස් වුණා. ඒ කියන්නේ දැන් අපි අපවත් වෙච්ච නායකතුරු දුක් විඳි. අන්න ඒක හොඳ කතාවක්. දුක් විඳි ශේරුල චෛත්‍ය ගොඩනගණ්ඩයි. නායකාරු දුක් විඳි ශේරුල චෛත්‍යයක් විතරන්නේ මේ. ශේරුල චෛත්‍යෙත් රැකගෙන ප්‍රදේශිත් රැකගන්න. ඊළඟට මේ නායකන්ට එක දෛවෝපගත සිද්ධියක් වෙන්න ඇති. නායකයන්ගේ අර අර ලියුම්ලින ලෙටර් හෙඩ් එක තියෙන්නේ. ඒක නායකහඳුරුවන්ගේ ප්‍රකාශයක් ගහලා තිබුණා. ඒ තමයි සැපවින්ද මානව සමාජයේට සේවය නොකොට පරලෝ යනවාට වඩා දුක්විඳ මානව සමාජයේට සේවය කොට පරලෝ යෑම උතුම්ය. මොකද ඒ වගේ එකක් සාමාන්‍යයෙන් ගහන්නේ නැහැ මිනිස්සේ. සාමාන්‍යයෙන් මම දැක්කමයි එහෙම එකක්. එහෙම එකක් සාමාන්‍ය කෙනෙක් ගහන්නේ නැහැ නේ තමයි ප්‍රකාශයක් කරන්නේ. නමුත් මේ ප්‍රකාශය හරියට නායකන්ගේ ජීවිත කතාව වගේ. ඒකේ නායකන්ට සැපසේ ඉන්න තිබුණා. දේශපාලනඥ නොඑක ආකාරයේ සැප සම්පත් දෙන්න හැදුවා, පන්සල් කොළඹින් අරන් දෙන්න හැදුවා. නොඑක ඒ එකක්වත් ගත්තේ නැහැ. ඒ නිසා අර ලොකුවට කියලා මහා සැපසේ ඉන්න ඕන කියන අදහසකින් හිටපු සැපගිජු චරිතයක් නෙමෙයි. ඒ නිසා දුක් විඳ මානව සමාජයේට සේවය කොට පරලෝ යාම උතුම් කියන අදහස නායකන් තුළ තිබුණා. අපි ආධ්‍යාත්මික වාසියනොත් ලොකු ගමනක් යන්න බලයක් නායකන් හිතේ තිබුණා. ඒක අර ඒක දැන් ඉස්සරහට දැන් මට මතක නායකන් අවසාන අවස්ථාවෙත් අපි එතකොට නායකන් දේහේ තිබුණ සේරුල බෞද්ධ මධ්‍යස්ථාන ඉතින් අපි ගිහිල්ලා පිරිත් කියලා මම නායකන්ගේ එතකොට නායකට ඇස් අරින්නත් බෑ කතා කරගන්නත් බෑ මම නායකන්ගේ නායකත් දැන් පිරිත් කිව්වේ වුණාද නායකට අවුරුද්දක් මුළුල්ලේ මෛත්‍රී භාවනා නොකඩවා කළා නායකන් හොඳට ඒක හිතේ තියාගන්න අන්තිම නායකන්ගේ හිතේ තිබුණ දෙවියන් අතරට යනවා කියන අදහස. තමන් අහන්නේ උපත්ති කොහෙ ලබන්නේ නැද්ද කියන එක. ඒ නිසා අපිට ඒක ඒකාන්ත නිශ්චයකට යන්න බෑ. නමුත් නායකහඳුරන්ගේ තිබිච්ච පින්බලෙත් එක්ක නායකහඳුරන්ට යහපත් නවාතැනක් ලැබේවි කියලා ලැබිලා ඇති කියලා අපිට නිකන් හිතෙනවා. ඉතින් නායකහඳුරන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ගත්තොත් මොකද හේතුව අර එහෙම මේ මොහොත ඇස් කරපු චරිතයක් නෙමෙයි. එහෙම ගොඩාක් තෘෂ්ණා භරිතව හිටපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා නායකහඳුරන්ගේ ජීවිතය සම්බන්ධයෙන් අපි සාමාන්‍ය ගොඩාක් අපි මම ගොඩාක් දැක්කේ අර මේ යුද්ධමය කාල පරිච්ඡේදයේදී අපි නායකනුත් එක්ක හිටියා. හැබැයි යුද්ධමය කාල පරිච්ඡේදයේ උනත් සැහැල්ලුවෙන් හිටියා. ඒක තමයි අවශ්‍යම දේ. ඒ කියන්නේ බීන් තැති ගැනීමෙන් වාසිය නෑ. නෑ බීන් තැති ගැනීමෙන් හිටිය අවස්ථාවක් දැක්කේ නෑ. ඒ කියන්නේ මහානකම් පුරනකොට මේ සැහැල්ලුව එක තියෙන්න ඕනේ. සැහැල්ලුවෙන් හිටියා. සැහැල්ලුව. පීඩනයකට පත් වෙලා නෑ. නෑ නෑ නෑ. පීඩන ආවත් උන්වහන්සේ සැනකින් එක අයින් කරගන්නවා. අයින් කළා hina වෙනවා. චිත්ත බලය තිබ්බා. ඔව් තිබුණා තිබුණා. අසර සනන්ස මේ ප්‍රශ්නයක් තියෙනවා ලොකු සනන්ස මේ මේක අහලා තියෙන්නේ අකාලික ධර්මගුණය කියලා විසුද්ධි මාර්ගයේ තියෙන මේ සම්බන්ධයේ මෙතන ඉන්නේ මාර්ග චිත්තය සහ අනතුරුව ඵල චිත්තය ඉපදීම ගැන තමයි මෙතන කියලා තියෙන්නේ මේක අකාලික ධර්මතාවයක්ද කියන එක. මේක අහලා තියෙන්නේ අපේ ජයසේකර මහත්මයා එල් ජයසේකර බණ්ඩාර මහත්මයා 123 ශ්‍රීමා විහාර පාර පානදුර. ඒක තමයි මමත් දැකලා තියෙනවා විසුද්ධි මාර්ගය සහ අටුවා පොත්වල තියෙනවා අකාලික විස්තර කරලා තියෙන්නේ කල් නොයවා විපාක දෙනවා කියන එක විස්තර කරලා තියෙන්නේ මාර්ග චිත්තයට අන්තර ඵල චිත්තය පහළ වෙනවා කියලා. ඉතින් ඒ විදිහටම තමයි අටපුරුස පුද්ගලයා විස්තර වෙලා තියෙන්නේ. නමුත් දැන් බුද්ධ දේශනාවල මූලිකම සූත්‍ර දේශනා ගත්තොත් ඊට වඩා වෙනස් ක්‍රමයකට විස්තර වෙනවා. විස්තර වෙන කොහොමද මාර්ග චිත්තය කියලා මෙන්න පෙන්නන්නේ. සෝතා ඒකේ පෙන්නන්නේ සෝතාපට්ටි ඵල සච්චිකිරියාවේ පටිපන්නෝ
සෝතාපන්නෝ. එමේ අෂ්ටපුරුෂ පුද්ගලයා විස්තර කරලා තියෙනවා. සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා සෝවාන් ඵලයට පත් වූ කෙනා. සකදාගාමි ඵල සච්චික්‍රියා පටිපන්නෝ සකදාගාමි. සකදාගාමි ඵලයේ සාක්ෂාත් කරන්න පිළිපන් කෙනා සකදාගාමි කෙනා. අනාගාමි ඵල සච්චික්‍රියා පටිපන්නෝ, ඒ කියන්නේ අනාගාමි ඵලයේ සාක්ෂාත් කරන්න පිළිපන් කෙනා අනාගාමි, අනාගාමි ඵලයට පත් වූ කෙනා. අරහත් ඵල සත්‍චික්‍රියාවේ පටිපන්නෝ, රහත් ඵලයේ සාක්ෂාත් කරන්න පිළිපන් කෙනා අරහා, රහතන් වහන්සේ. මේ විදිහ තමයි මේ අෂ්ටපුරිස පුද්ගලයා විස්තර කරලා තියෙන්නේ. නමුත් අර අටුවාවවල මේ මාර්ගසිත ඵලසිත ගැන තියෙනවා. නමුත් ඔයිට වඩා පැහැදිලි අර්ථයක් අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් කෙනෙක් සෝවාන් වෙනවා. අකාලික කියන්නේ හොඳ අලංකාර අත්තේරුමක් ඒක තියෙනවා. සෝවාන් වීම සමගම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරමස්තුන්නම ප්‍රහාණය වෙනවා අතරක් නැතුව. එතකොට ඒ කියන්නේ මේ එවලම විපාක අකාලික. ඒ වගේම ඒ මොහොතේම සතර පය මිදෙනවා. අකාලික. එතකොට අකාලික. අකාලික. කල් නොයවා විපාක. ඒ කියන්නේ සෝවාන් වෙලා සතියකින් නෙමෙයි, සෝවාන් වෙන මොහොතේම සතර පය මිදස් වෙනවා. ආයිද ඒ උපත්යක් ලබන්නේ නැහැ. ඔව් සතර උපත් ලැබන්නේ. ඒතර අකාලික කාලයක් නැහැ ඒකට. ඒතර ඒක පුළුවන් අපිට හොඳ අර්ථයක් ගන්න. රහත් ඵලයට ඒ කියන්නේ සකදාගාමි වෙනකටම ඔක ඒ කියන්නේ සකදිට්ඨි විචිකිච්ඡාව සීලපත පරමාසය වත් වෙලා රාගදේශමෝ තනු මෘදු භාවයට පත් වෙනවා. පත් වෙච්ච ගමන් තමන්ගේ සංසාර ගමන තව කෙටි වෙනවා. අනාගාමි ඵලයට පත් වෙනකොටම කාම ලෝකේ උපත ලබන්නේ තියෙන සීළු සංයෝජන ප්‍රහාණය වෙනවා. ප්‍රහාණ වෙච්ච ගමන් කාම ලෝකේ උපදින තියෙන සියලු දේ ප්‍රහාණ වෙලා යනවා, නිදහස් වෙනවා යයිකේ. එතකොට රහත් ඵලයට පත් වෙච්ච ගමන් සියලු දුකෙන් ඒ සැනක නිදහස් වෙනවා. ඒ කියන්නේ ඒක අතරක් නැතුව විපාක දෙනවා. අතරක් නැතුව විපාක දෙනවා. ඒ නිසා එහෙම එතකොට ඒකත් අකාලික. ඊළඟට තවත් අකාලික වචනේ තෝරපු තැනක් හම්බ වුණා. සමිද්දි කියන සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ. ඒකේ තියෙනවා සමිද්දි මං හිතන්නේ රහතන් වහන්සේ නමක් කී. උන්වහන්සේ මේ පැම් පහසු වෙලා අඳනි පිටින් ඉන්නවා, එළියේ හිටගෙන ඉන්නවා මේ ඇඟ වේලෙන්න. ඒ කාලේ තුවා පාවිච්චි තිබිලා නැහැ. එතකොට ඇඟ වේලෙන්න ඉන්නකොට දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා, ඔබ තරුණ වයස කෙනෙක්. එතකොට ඇයි ඔබ මේ කාමයේ පරිහරණය කරලා වයසට ගිහිල්ලා මහණ වෙන්නේ නැතුව මේ තරුණ වයසේ මහණ වුණේ කියලා අහනවා. එතකොට ඒ සමිද්දි ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, කාමයෝ කාලිකයි. අකාලික නැහැ. කාමයෝ කාලිකයි. මං අකාලිකෙක් හොයන්නේ කියලා. අකාලිකක් හොයන් ආවේ කියනවා. ඒ කියන්නේ කාමයන්ගේ ප්‍රයෝජන තියෙන කාලයකට විතරයි. කාලයකට විතරයි අපිට හොඳට සීනි දාලා කන්න බොන්න පුළුවන්. ආයක ඊට පස්සේ බෑ. කාලයකට තමයි කැම් බීම තියෙන. කාලයකට තමයි ලස්සන ඇඳුම් අඳින්න පුළුවන්. කාලයකට තමයි දුවන්න පයින්න පුළුවන්. කාලයකට තමයි SP නිකන් ඇහෙන්නේ. කාලයකට තමයි අතම වැඩ කරන්න. කාලයකට බෑ. කාමයෝ කාලිකයි. හරි ලස්සනයි. මං හොයන ධර්මයේ කාලික එකක් නෙමෙයි, මේක අකාලිකයි කියනවා. ගෝම් පිං සනස්. එන අද කාලය ඇවිත් අපේ වැඩසටහන නිමා කරන්න සනස් එකට පුණ්‍ය අනුමෝදනාවක් තියෙනවා. විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ ගෑන් මේ මාසේ දෙවනිදා අපේ සරණ කිත්ති අනුනායක හඳුරන වහන්සේ, අපේ ගුරු දේවන් වහන්සේ නමක් උන්වහන්සේ අපවත් වී වදාලා. විශේෂයෙන්ම අපි අනුරාධපුරේ ධම්මචේති අසපු වේ 100ක් නමක් පන්සල් 100කට ධාතු කරඬු 100ක් පූජා කරලා මහා සංඝගත දක්ෂිනාවක් පූජා කරගත්තා. ඒ පිනුත් අපි අනුමෝදන් කරනවා. ඒ වගේම අප විසින් ජීවිත කාලයේ රැස් කරපු පිනුත්, ඒ වගේම නායකහරු විසින් රැස් කරපු සීලම් පින්බලනුත් නායක හඳුරන්ට අජරාමර අමෘත මහා නිර්වාණය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පුණ්‍යානුමෝදනාවක් තියෙනවා. අද දායකත්වය දරන්නේ ජෝර්දානේ පදිංචි කුමාරි මානෙල් මහත්මිය විසින්. ඉතින් එතුමිය බලාපොරොත්තු වෙනවා මේට වසර 8කට කලින් පරලෝ සැපත් DM ඥානවති කුමාරි ආදරණීය මෑණියන්ටත්, KD සීලි මෑණියන්ටත්, මියගිය වසන්ත පෙරේරා මහතාටත්, ඒ වගේම මිය පරලෝගේ සීලු ඥාතීන්ටත් මේ පින අනුමෝදන් වී සීල දිනා සැපයට පත්වෙත්වා කියන අදහසෙන්.
සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියෝ සන්තෝෂයටපත් වෙලා සියලු දෙනාගේ දියුණුවත් ආරක්ෂාව සලසත්වා කියලා. ඒ වගේම අද දායකත්වය දරන කුමාරි මානෙල් මහත්මියත් මහත්මියට සුජීවත්ව සිටින එම්කේ ධර්මදාස පියාණන්ටත් ඒ වගේම අද උපන් දිනේ සමරන රිසිනි රන්දි දුනි පෙරේරා දියණියටත් පෞලිස් සියලු දිනාටත් නිදුක් නිරෝග සුවපත් භාවයත් මේ ගෞතම සාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසත් මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් අපි මේ දහම් කතිකාවතේදී අප සමග සම්බන්ධ වී කටයුතු කරන අපේ අධිරීතිතුමාටත් ඒ වගේම ශ්‍රද්ධා රූපහානි නාලිකාවටත් එහි සේවය කරන මේ පින්වත් දරුවන්ටත් සෑම දිනාටම මේ සවන් දෙන ඔබටත් සියලු යහපත සැපත දියුණුව සැලසේවා. මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. එනං අවසර සැනස සරණ නිමා කරන්න. ඉතින් ලබන සතියෙත් අපි නැවත වතාවක් අපේ නමෝ බුද්ධාය වැඩසටහනත් එක්ක එකතු වෙමු. එතෙක් ඔබ සීල දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය සතහම් කතිකාව.